කලිස් දහසක් මහා සංඝ රුවන රහත් ඵලයේ පිහිටුවමින් දේශනා කළ මහා ආර්ය වංශ ප්‍රතිපදා සූත්‍රයේහි සතරවෙනි ආර්ය වංශ ප්‍රතිපදාව ගැන දෙවෙනි දේශනාවයි. මාතෘකාව කළ සූත්‍ර පාඨයේ මේත පෙර වාරයේදී පැහැදිලි වුණා. ඉතරීතර චීවර සන්තෝෂ, ඉතරීතර පිණ්ඩපාත සන්තෝෂ, ඉතරීතර සේනාසන සන්තෝෂයෙන් සන්තුෂ්ට භික්ෂූන් වහන්සේ භාවනාරාමතාවෙන් භාවනා රතියෙන් වාසය කිරීමත්, පහනාරාමතාවෙන් පහන රතියෙන් වාසය කිරීමත් සතරවෙනි ආර්ය වංශ ප්‍රතිපදාවයි. මේ භාවනාරාමතා භාවනා රතියෙන් පහනාරාමතා පහන රතියෙන් අත්ථුක්ඛංසන පරවම්බණයන්ට පත් නොවි දක්ෂ ලෙස අනලස් ලෙස මනසෙහියෙන් මනානුවණ යෙදීමෙන් මේ සතරවෙනි ආර්ය වංශ ප්‍රතිපදාව සමෘද්ධිමත් වෙනවා. මේ සූත්‍ර පාඨයේ කෙටි තේරු මෙතනින් කියවුණා. මේත පෙර වාරයේදී භාවනා රාමතාව සම්බන්ධ වූ ප්‍රතිසම්බිදා මග්ගයෙහි එන නෙක්ඛම්ම පාළියත්, දීඝනිකායේ එන දසුත්තර සූත්‍රාන්ත පරයාය භාවනා මාර්ගයත් ප්‍රකාශ වුණා. දැන් මෙතකින් මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ මජ්ක්‍ධිම නිකායට ඇතුළත් වන මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව සම්බන්ධ භාවනාරාමතාවෙහි ඇතුළත් කොටසක් ඉදිරිපත් කිරීමයි. මජ්ක්‍ධිම නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය, දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය, සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තය, පරිසම්බිදා මග්ගපාලියේ සතිපට්ඨාන කතාවත් මේ සියල්ලම එක හා සමානයි. සුළු වශයෙන් අඩු වැඩිකම් ඇතත් ඒ භාවනා කර්මස්ථාන 21ක් එහි සඳහන් වෙනවා. එනිසා මේ මහා සතිපට්ඨාන සූත්‍රාන්තගත භාවනා රාමතා විස්තර කිරීමේදී භාවනා කර්මස්ථාන 21ක් කෙරෙහි අපේ සිත අවධානය යොදිය යුතු තියෙනවා. පළමුවෙන් සඳහන් වන්නේ මහා සතිපට්ඨාන සූත්‍රාන්තයේහි ඇති භාවනාරාමතාවෙහි ඇති ආනිසංස විශේෂ හතක්. ඒකායන අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සත්‍තිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ දේශනාවෙන් පැහැදිලි වෙන්නේ එක් විසවදාරුන් භාවනා කර්මස්ථාන ඇතුළත් වූ සතර සතිපට්ඨාන භාවනාවේ ආනිසංස සතක් ගැනයි. සත්තානං විසුද්ධියා අනවරාග්‍ර සංසාරයේහි අතරක් නෑර අපිරිසුදු වෙමින් පැවති ආත්ම සංතාන ඇති සත්වයන්ගේ සංතානය විසුද්ධියට පමුණවා ගැනීම සඳහා සතිපට්ඨාන සතරේ ඒකාන මාර්ගයක් වෙනවා. ලෝයම්තා බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා ආත්ම පාරිශුද්ධත්වයට පැමිණිසේක් නම් ඒ සෑම දෙනා වහන්සේම සතර සතිපට්ඨාන භාවනාවෙන් ඒ ආත්ම සංසුද්ධිය ඇති කරගන්ට යෙදුණා. තන්වංකර මේදංකර සරණංකරාදී වූ ඒ අටවිසි බුදුවරයන් වහන්සේලාද, ඒ අතරත 15 අප්‍රමාණ පසේ බුදුවරයන් වහන්සේලාද, ප්‍රමාණාතික්‍රාන්ත ආර්ය ශ්‍රාවක මහරහතන් වහන්සේලාද එසේ ආත්ම සංතානයේ පරිශුද්ධත්වයට පමුණවා ගත්තේ සතිපට්ඨාන භාවනාවෙන්. සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය, එසේම ශෝකවීම පරිදේවයට පත්වීම කියන මේ දෙක ඉක්මවා යාමට සතිපට්ඨාන සතර මාර්ගයක් වෙනවා, ඒකාන මාර්ගයක් වෙනවා. දුක්ඛ දෝමනස්සානං අත්ථගමායේ, කායික දුක්ඛය මානසික දෝමනස ගලම් කිරීම සඳහා සතිපට්ඨාන සතර ඒකාන මාර්ගයක් වෙනවා. ඥායස අධිගමායේ, සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් නම් වූ සතර මාර්ගඥාන ප්‍රතිලාභේ පිණිස සතර සතිපට්ඨානේ ඒකාන මාර්ගයක් වෙනවා. නිබ්බානස්ස සත්‍ය කිරියාවේ
Sarva dukkhage sansindima nam vo shanta nirvana dhatuva sakshat kara ganima pinisa satara satipatthanaya ekhana margayak wenawa. Metana ekhayana kiyana wacane theruma eko ayanoti ekhayana ekama margayak kiyana therumai ekhayana namin hadin wenne. ඒ කියන්නේ සත්‍ය සංතානයේ පිරිසුදු වෙන්න, ශෝකේ ඉක්මවන්න, පරිදේව ඉක්මවන්න, කායික දුක් ජීවම් කරන්න, මානසික දුමනස ජීවම් කරන්න, සතර මාර්ගයට බැස ගන්න, නිර්වාණය සාක්ෂාත් කරන්න එකම මාර්ගය කියන්නේ. ඒකායනම් යම මේ වචනේ හි දැන් අයනි කියන වචනේ තේන්නේ මාර්ගය කියන අර්ථයයි. මාර්ගය කියන්නේ මේ අර්ථය සඳහා සමාන වචන තියෙන 12ක්. මග්ගෝ පන්තෝ පජු පතෝ පජ්ජෝ අංජසං වතුමායනං නාවා උත්තර සේතුච කුල්ලෝච බිසි සංකමෝ. මේ ගාථාවේ සඳහන් වෙනවා නම් 12ක්. ඒ 12ම මාර්ගයට කියනවා. එතන සඳහන් වුණා අයනි කියන වචනයක්. අයනි කියන්නේ දැන් සූර්යාගේ ගමනක් තියෙනවා උත්තරායන දක්ෂිනායන ආදි වචන. අයන කියන්නේ සූර්යා ගමන් කරන මාර්ගය. එවාගේ මේ නිර්වාණයට ගමන් කරන මාර්ගය ඒකාන මාර්ගයයි. ආත්ම සංතානේ විසුද්ධිය සඳහා ගමන් කරන මාර්ගය ඒකාන මාර්ගයයි. ශෝක පරිදේ විඥාන මාර්ගය ඒකාන මාර්ගයයි. දුක්ඛ දෝමනස ගිවං කරන මාර්ගය ඒකාන මාර්ගයයි. සතර මාර්ගඥාන ප්‍රතිලාභයේ සඳහා වැඩි යුතු මාර්ගය ඒකාන මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී කොසල් මහ රජුණන්ගේ අග්‍රාමාත්‍ය සම්පති නම් වූ මහා මාත්‍යයා පසල් ගණවක බිහිසුණු කරල්ලක් සංසිඳෙව්වා. ඒ කරන්නේ උග්‍ර තත්වයේ නිසා ඒ සංසිඳවීම නිමිත්තෙන් මේ අග්‍රාමාත්‍යතුමාට දින හතක රාජ්‍ය පවරුවා කොසල් රජුරු. ඒ රජුරුවන් රාජ්‍ය පවරලා මේ සම්පති මහා මාත්‍යාර සීල සම්පත්ම බාර දුන්න දින හතක්. මෙතුමා විශාල සම්පත් විඳිමින් දින හතක් තිස්සේ සුරාමතින්ද මත් වී නැතුම් ගැවුම් කෙලි සෙල්ලම් විඳිමින් රාජ්‍යශ්‍රේ අනුභව කළා. එයින් හත් දිනේ දාසේ සරුවඥන් වහන්සේ පිරිසුඟා වඩෙද්දී ඇතා පිටනගේ උයන් සිරින රමන්දයන් මේ සුවසත අබරණ පළඳගත්ත සම්පති මහා මාත්‍ය ඇතා පිටින් යනවා දැකලා සිනහ පහළ කළා සරුවඥන් වහන්සේ. අනුද මාහිමියන් වහන්සේ ඇසුවා ඒ ස්වාමිනී සිනහ පහළ වුණේ තථාගතයන් වහන්සේ අස්ථානි සිනහ පහළ කරන්නේ නැහෙනි. එසේ ආනන්දය අද මේ සම්පති මහා මාත්‍ය සුරාමතින් මත් වී ඇතා පිට මේ ගමන් කර නමුත් අද දවසේ මොහු සව කෙලස් නසා රිහත්වයට පත්ව අදම පිරිනුවම් පානවා. මේ සාහන් දේදන බොහෝ දින නිසදිටවාය කිව්වා මේ කටට ආවක් නේද කියන්නේ මෙහෙමත් කරන්න පුළුවන්ද මේ සුරා මතින් මැත්වී එවාගේම රාජ්‍ය මඳින් මත්වී සිටින මොහු කොහොමද රහත් වෙන්නේ කොහොමද පිරිනුවන් පාන්නේ මේක නිකන් නිෂ්ඵල වචනයක් නේද කියලා මිසදිටවාය හිතුවා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ වචනින් මුළුමහත් සවක් නොවට මේ ප්‍රකාශනයේ ප්‍රසිද්ධ වුණා. එදා හැන්දෑවේ මෙන්න සම්පති මහා මාත්‍ය ආව ජේතවනාරාමයේට කතා කරන්න බැරි තරම් දුක් මුසුමුණින් ආවා. ඇවිල්ලා බෙන් බලාගෙන සිටියා. අසා සිටියා මොකද අමාත්‍යතුමනි අනේ ස්වාමීනි මට විශාල ශෝකයක් ඇති වුණා දරා ගන්න බැරි ශෝකයක් ඇති වුණා ඒ මොකද මේ 7030 රාජ්‍යශ්‍රී අනුභව කරන මගේ සිත්ගෙන නැතුම් ගැවුම් කෙලිසෙල්ලන් දැක්වූ ලස්සනම ලස්සන නාටිකාංගනාව උයනේදී හිටි හැටියේ කලුරිය කළා. ඉතින් මගේ හිතට මහත් වේදනාවක් ඇති වුණා. මේ වේදනාව මේ ශෝකය සන්තානයේ දවන ශෝකය සංසිඳුවා ගන්න භාග්‍යතුන් වහන්සේ ගෙවරට ආවා. ඒ අවස්ථාවේ සරුවඥන් වහන්සේ එකම ගාථාවයි දේශනා කළේ. යම් කුබ්බේ තං විසෝසේහි මජ්ජේ පත්ථාතේ මාහු කිංචනං මජ්ජේ චේනෝ ගහිස්සසි උපසන්තෝ චරිස්සසි. යම් කුබ්බේ තං විසෝසේහි මේ වාඩි වෙන ස්ථානයේ තෙන් දිස්සර මේ දින හතේදී
යම්බඳ සම්පත් විඳිමින් හිටියා නම් ඒ සියල්ල අමතක කරන්න. ඒ ගැන දුක් නොවේ සිටින්න. පච්චාතේ නාහු කිංචනං මින් ඉදිරියට මරණාත රාජ්‍ය ලැබේවා. මෙයාගේ ලස්සන නාටිකාංගනාවංග රඟ දකින් ලැබේවා. ඕවා සිටීමෙන් වලකින්ද. මධ්‍යේ චේනේ ගහිස්සසි. දැන් මේ වාඩි වෙලා ඉන්න සුළු මොහොතේදී තමන්ගේ ආත්ම භාවයේ සම්බන්ධ මම මාගේ කියා ගැනීමක් නොකරන්න. උපසන්තෝ චරිස්සති. එසේ නීලං ඔබ සීල කෙලෙසුන්ගෙන් අතමිදී නික්ලේසේ උපසාන්ත රහත් ඵලයට පත් වෙනවා කියන එක ප්‍රතිකරණ දේශනා කළා. සැබවින්ම පූර්ව ජාතින්දී පුරුදු කරගත්ත ප්‍රඥා භාවනා ඇති කෙනෙක් බැවින් මේ කෙටි දේශනාව තුළින් සතිපට්ඨාන සතර වැඩිලා ඒතනත්තා ඒ ආසනයේම සව කෙලෙස් නසා අරිහත්ත්වයට පත් වුණා. අභිඥා බල ලැබුණා. සරුවත් යන් වහන්සේට වැඳලා සමුගත්තා. ආය සංස්කාර බැලුවාම එදාම ආය සංස්කාර අවසානයි. වද නමස්කාරයෙන් පහතට පැනගේ ප්‍රාතිහාරි දක්වා දහම් දෙසලා කවුරුත් පිටු කඳුලින් තෙමලා ආහසේදී මෙපිරිනුණා. පුදුමාචාර්යයා ඉතින් මේ ප්‍රවෘත්තියේ දුටු දුටුවන් ඇසූ ඇසූවන් විස්මයට පත් වුණා. සමහර ඇසුවා ඇත්තටයා ඒක නැත්තා දැන් කොහොමද අපි කතා කරන්නේ රහතන් වහන්සේ නමක්ද භික්ෂුවක්ද රජ කෙනෙක්ද ගිහියෙක්ද පැවිද්දෙක්ද. ඒකට සරුවඥන් වහන්සේ දේශනා කළා සූසත ආභරණ පැළඳගෙන සිටියත් නික්ලේශේ බාට පත් වීම නිසා ඒක නැත්තා සැබෑම බ්‍රාහ්මණේ රහතන් වහන්සේ නමක්. භික්ෂුවක් කියන්න පුළුවන් ශ්‍රමණේ කියන්න පුළුවන්. මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙන්නේ අර ස්වල්ප මොහොතේදී සතිපට්ඨාන සතර වැඩෙන හැටියට භාවනාවට යොමු වූ බැවින් ඒ මොහොතේම සෝපේ සබහට සංසිඳුණා. ඔය වගේම පපාචාර මොනතරම් පරිදේවයකින් වැළපුණාද. 116 මරණ 6කට එතුණිය මොහොන පෑවා. ස්වාමි පුත්‍රයා සර්පයක දෂ්ට කළා මැරුණා. එවාගේම ඇවිදින්න පුළුවන් දරුවා දියේ ගිලී මැරුණා. එදාම උපන්න කුඩා ලේකිති කැටි බිලිඳා උකුස්සෙකුසුන් දැහගෙන යනු ලැබුණා. මව්පිය දෙන්න එකම සහෝදරයයි වර්ෂාවෙන් මාලිගාව කඩා වැටි එහි යට වී කලුරිය කළා. මේ විදිහට මරණ හයකින් මුසපත්වේ සිටි ශෝකයකින් මුසපත්වී හඬහඬා උම්මත්තිකාවක් මෙන් හැසුරුණු පටාචාරාව තමාගේ පෙරපිනට ජේතවනාරාමේ පැත්තෙන් යවුණා. විශාල බණ පිරිසක් බණහමින් හිටියා. ඒ අතරත මෙතුමිය පසකට ගියා. සරුවක් යන්වාසි ගදිෂ්ඨාන බලෙන් සිහිය ලැබී සිටියා. අසල සිටිය කෙනෙක් ඇඳගන්න වස්ත්‍රයක් දුන්නා. මෙතුමිය ගෞරව සම්ප්‍රයුක්ත වාඩි වී බණට සවන් දුන්නා. ඒ සවන් දීගෙන සිටි වෙලාවේ එතුමියගේ සිතේ සතිපට්ඨාන සතර වැඩි සෝවාන් මඟඵල නිවන සාක්ෂාත් වුණා. සසුන් බුදු සසුනේ පැවිදි වුණා. එවාගේම අනිත්‍යතාවන් භාවනාර නැගුණා. සරුවඥන් වහන්සේගේ තවත් දේශනාවකින් එතුමියේ සෞඛලෙස්න සාරිහත්වයට පත් වුණා. මොනිසක්නේ විනේධාරියෙන්ගෙන් අගතන් කෙනෙක් බාට පත් වුණා. මේ කවර පුදුමයක්ද. හැඳින් වැලපින් සියල් ඉක්මවන්ද සතිපට්ඨානේ ඒකාන මාර්ගයක් වුණා. ඔයවගේම කායික දුකින් පෙළෙන අය අතරින් පීතිමල්ල රහතන් වහන්සේ ඒ කියන්නේ ජම් බුද්ධියේ උපන්න රටක් රටක් ගානේ කොඩි ඔසවාගෙන ඉතා විශිෂ්ට ජයග්‍රාහී ස්වරූපයෙන් මල්ලව ක්‍රීඩකයෙක් හැටියට මේ ලංකාවට පැමිණි පීතිමල්ල එක්තරා වීථියක යද්දී බුදුබණ පදයකට සවන් දෙන්න ලැබුණා. නතුම්හාක වර්ගයේ චූතම්බික්කමේ නතුම්හාකං සම්පජාතේ සංඝෝ පහීනං දීඝරත්තං ඉතාය සුඛා භවිස්සති. වේදේන රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන රූපේනං තොපේ නොවේය යත්හරි යත්හරින්නාව තොපට දීර්ඝ කාලයක් චිත්ත සූපිනිස පවති. වේදේත වේදනාදී පංචස්කන්ධය ගැනම දහම් පදී ඇසිච්ච වෙලා මොහුගේ හිත නැමුණා මේකේ සත්‍යතාව සොයන්නට ඕනේ කියලා. බුදු සසුනේ පැවිදි වුණා. ගුරු ඇසුරිය අවුරුදු 5ක්ම ධර්මයෙන් ඉගෙනගෙන භාවනා කමටන් ඉගෙනගෙන ආරණ්‍යගත වී භාවනා කළා. මුළු රාත්‍රියම අවදීන් භාවනා කළා. සක්මන් කරනකොට දෙපාය තුවාල වෙලා දනක ගා සක්මන් කළා. රාත්‍රියේ දඬේ මේ ගිය වැද්දෙක් දන් නැතුව සිව්පාවෙක් කියලා ස්වාමීන් වහන්සේට
නපුරු ආයුධයකින් පෙල්ලකින් වාගේ සමා ගැසුවා. ස්වාමීන් වහන්සේගේ ශරීරයේ විනිවිද ගියා උදේ. මේ වද්දා සමීපයේ තියෙන බලුහාම ස්වාමීන් වහන්සේ නමක් මහත්ම කම්පණයට පත්විලා හඳන්න ගත්තා. පින්නට හඳන්න වැඩක් නැහැ. මේ ආයුධය ගලවලා දෙපැත්තෙන් මගේ මේ ශරීරයට මූඩි දෙකක් ගහන්න මේ තනකොළවලින් මාව නැගිටවන හාන්සි කරන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඇතිවෙච්ච කායික වේදනාවම සතිපට්ඨාන භාවනාවසෙන් වැඩුවා. වැඩි වෙලාවක් යන්න මත්තෙන් උදෑසන ඉරෝදාවට මත්තෙන් ඒ වේදනාවම භාවනාවක් නම් වල අරිහත්ත්වයට පත් වුණා. ඒ කායික දුක් ඉක්මවන්න පුළුවන් උනේ මේ කියන සතිපට්ඨාන භාවනා ඒකාන මාර්ගයෙන්යි. කිෂ්ණමක් ස්වාමීන් වහන්සේලා උත්සාහයෙන් තුන්මාස භාවනාව දරහත් වෙන්න වහනන්තරයකට වැඩියා. නපුරු ව්‍යාග්‍රය දිනපතාම ස්වාමීන් වහන්සේ නමක් බගින් දහගෙන ගියා. හේතුව ස්වාමීන් වහන්සේලා රැ නිදිමරාගෙන භාවනා කරන උදේ පාන්දර වෙනකොට කිරා වැටෙනවා තමයි. කිරා වැටෙන වෙලාවේ මේ ව්‍යාග්‍රය දහගෙන යනවා. 14 නමක් මේ විදිහට දිනපතාගෙන ගියා. ඊළඟට සංගීෂ්ඨවරයන් වහන්සේ දැනුම් දුන්නා කාගේ හරි ළඟට ව්‍යාග්‍රියාව ශබ්ද නඟා කතා කරන්න කියලා. ඉතින් පාලේසින නම නඟාස්තාවා තරුණ භික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේ කෑ ගැහැවා. නමුත් මේ ව්‍යාග්‍රය මේ ස්වාමීන් වහන්සේ දැහගෙන උසේ පරවතය කර නැංගා. අනිකේ ස්වාමීන් වහන්සේලා ගිනි එළියද හැරමිටි දාරගෙන එනකොට මේ පරවතට නැඟගත්තාම කිසිසේත් එතෙන් යන්න නැහැ කිතනක් බැරි. අනුශාසනා කළ ඇවැත්මේ දැන් හොඳට සිහිය පිහිටවා ගන්න කියලා. ඉතින් මේ ව්‍යාග්‍රය දැහගෙන යනු ලැබූ ස්වාමින් වහන්සේ ව්‍යාග්‍රය ඉරිරා කද්දී ඒකම සතිපට්ඨාන භාවනා වශයෙන් වැඩුවා. ස්වාමින් වහන්සේ ඒ සතා ගොදුරු ගනිද්දීම ඉවත් තමන්ගේ මාසේ භක්ෂණය කරද්දීම සෞඛ්‍යනස්සා රහත් වෙන්න සමත් වුණා. මේ කායික දුක ඉක්මවන්න පුළුවන් උනේ ජයගන්න පුළුවන් උනේ සතිපට්ඨාන ඒකාන මාර්ගයෙන්. ඒ වගේම දහසක් දෙවඟනන් සමග නන්දන වනයේ මල් නෙලමින් මල් ගොතමින් පළඳමින් සිටියේ සුබ්‍රහ්ම කියන දිව්‍ය රාජයා. ටික වෙලාවකින් 500ක් දෙවඟනන් නැතෙනී ගියා. දිවසෙන් බැලුවා කොහොද මේ දෙවඟනන් ගියේ? බැලුවාම චුත වෙලා අවීච මහ නරකයට දිලා. තමන්ට ඉතිරි පිරිසටත් කුමක් දවන්නේ කියලා බැලුවා. තම මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් දින 7කින් ඒ පිරිසටත් අමීචේතයන් අපරාපරිය වේදනේ කර්මයක් තියෙන බව පෙනී මහත් සන්තාසයක් ඇති වුණා. ඒ කියන්නේ පුදුමාකාර චිත්ත සන්තාසයක් ඇති වුණා, දොමනස්සයක් ඇති වුණා. එනි කියන්නේ කෙනෙක් නෑ ජේතවනාරාමයට ඉතිරි 500ක් දෙනා සමග සණකින් ආවා. ඇවිල්ලා කියා හිටියා, නිත්‍යං උත්‍රස්ත මිදං චිත්තං නිත්‍යං උබ්බිග්ග මිදං මනෝ අනුත්තන්නේ සුකිංචේසු අතෝ උප්පතිතේ සුචේ සචේ අත්‍රි අනුත්තස්සං සම්මේ අක්ඛානි පුච්චිතු. ස්වාමීනි, සිදු වෙච්ච දේ ගැනත් සිදු වෙන්න තියෙන දේ ගැනත් අපේ සිත මහත් ඇති ගැනීමට කම්පණයට පත් වෙලා තියෙනවා. අනේ ස්වාමීනි, මේ විදිහේ උත්ස්ව භාවයක් ඇති ගැනීමක් නැති තැනක් නැති වෙලාවක් නැති ක්‍රමයක් පිළිවෙතක් තියෙනවා නම් අපට අවසර ලැබේවා. එකම ගාථාවයි සතිපට්ඨාන වැඩෙන්නේ දේශනා කෙලේ. නාඤ්ඤත්‍ර බොජ්ජංගා තපසා නාඤ්ඤත්ත්‍ින්ද්‍රිය සංවරා නාඤ්ඤත්‍ර සම්බ නිස්සංගා සොත්තිං පස්සාමි පානිනං. හිරි රාජේනි, බොජ්ජංග නොවඩා, ඉන්ද්‍රිය සංවරේ නොවඩා, කෙලස්ථාන වීරියෙන් සීලේ නොරක, සියල්ල කෙරෙහි තෘෂ්ණාවක් නොහැර ස්වස්ති භාවයක් සපතක් නැහැ. ඒ නිසා බුද්ධංග වඩන්ද, ඉන්ද්‍රිය සංවරේ වඩන්ද, කෙලස්ථාන වීරිය වඩන්ද, සමදේ කෙරෙහි තෘෂ්ණාවක් හරින්ද, එසේනම් සාන්තියක් ස්වස්ති භාවයක් සපතක් ලැබෙනවා කියන එක දේශනා කළා. මේ කෙටි දේශනාව තුළින් සතිපට්ඨාන හතර වැඩුණා. මේ දින හතකින් මරණයට නියමිතව සිටිය දිව්‍ය රාජයා දිව්‍යාංගනා 500ක් ඒ දේශනාව තුළින් සෝවාන් මඟඵල නිවන් අවබෝධ කරගත්තා. ඒත් ඒ සෑම දෙනාගේ සිටේ තිබුණ ශෝක සන්තාසය වගේම දෝමනස්සය ඒ මොහොතේම සංසිඳීමට පත් වුණේ සතිපට්ඨාන ඒකාන භාවනා මාර්ගයෙන්. එවැගේම සතර මාර්ගඥාන ප්‍රතිලාභයට මීට වඩා දෙයක් නැහැ. විස්තරත් ඈතාතීතෙත් මහා ත්‍රිපිටක ධාරී උත්තමයන් වහන්සේලා අතරත මේ ගැන සාකච්ඡාවක් පැවතුණා.
ත්‍රිපිටක චුල්ල සුම්ම කියන ස්වාමින් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය ත්‍රිපිටක චුල්ල නාග කියන ස්ථවර ස්වාමින් වහන්සේ කිව්වා මේ සතිපට්ඨානය කෙනෙක් මිශ්‍ර මාර්ගයක් කියලා. චුල්ල නාග ත්‍රිපිටක චුල්ල නාග ස්වාමින් වහන්සේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ කිව්වේ නෑ ස්වාමීනි මේක පූර්ව භාග ප්‍රතිපදාවක් නැතවත් මේක මිශ්‍රක මාර්ගයක් කියලා ආචාර්යයන් වහන්සේ ඒ සාකච්ඡා සභාවකදී නැවත නැවත කිව්වා. ඉතින් ත්‍රිපිටක චුල්ල නාග ස්වාමින් වහන්සේ නිහඬ වුණා. හරියටම අඩමසක් පාසා කරන ධර්ම දේශනා වාරයකදී මේ ස්වාමින් වහන්සේ අතුරින් චුල්ල නාග ස්වාමින් වහන්සේට ධර්ම දේශනා වාරය පැවරුණා. ඒ බව ආරංචියේ කිසියලම ඉස්තේර මැදම නවක බොහෝ භික්ෂූන් වහන්සේලා බණ අහන්න ආවා. අර ආචාර්යයන් වහන්සේත් ආවා. ආචාර්යයන් වහන්සේ සංඝහසුවෙන් වඩිද්දී කල්පනා කළා මේ මගේ ශිෂ්‍ය නම කිව්වා සතිපට්ඨාන භාවනාව පූර්ව භාග ප්‍රතිපදාවයි කියලා. මම කියන්නේ මිශ්‍රක මාර්ගයයි කියලා. නමුත් මේ දෙකෙන් කොයි එකද සුදුසු මේ දෙකෙන් කොයි එකද නිවැරදි කියලා සතිපට්ඨාන සූත්‍රයේ මුල සිතන් අග දක්වාම හිතින් කියවලා බැලුවා. බලහම අගට තියෙනවා ආනිසංස කතාවේ යම් කෙනෙක් මේ සතිපට්ඨාන සතර මෙසේ වැඩුවොත් අවුරුදු 7ක් ඒකාන්තයෙන් රහත් වෙනවා නැත්නම් අනාගාමි වෙනවා කියලා. ඉතින් මාර්ගය ලබා ගත්තනම් අවුරුදු 7ක් ඵලය ලබන්න ප්‍රමා වෙන්නේ නැහෙනේ. එසම මේක සතිපට්ඨාන සතර නම් මිශ්‍රක මාර්ගයක් නෙමෙයි පූර්ව භාග ප්‍රතිපදාවක්. මිශ්‍රක මාර්ගය කියන්නේ සෝවාන් මාර්ගයේ සකදාගාමි මාර්ගයේ අනාගාමි මාර්ගයේ රහත් මාර්ගයේ සමගයේ දිච්ච සතිපට්ඨාන කියන එක මිශ්‍රක මාර්ගය. එහෙම නෙමෙයි ඊට කලින් මේක වැඩි යුතු පූර්ව භාග ප්‍රතිපදාවක් කියන එක උන්වහන්සේ තේරුම් ගත්තා. එදා ධර්ම දේශනාවට සූදානම් වෙනකොට තමන්ගේ ශිෂ්‍ය නම ළඟට ගිහින් කිව්වා වැට්නි චුල්ල නාග මම කිව්වා නේද මේක මිශ්‍රක මාර්ගය කියලා නැත මේක අත්වසෙම පූර්ව භාග ප්‍රතිපදාවක් කියලා. ඒ වෙලාවේ එම ත්‍රිපිටක චුල්ල නාග ස්වාමින් වහන්සේ හිතුවා මගේ ආචාර්යයන් වහන්සේ ත්‍රිපිටක ධාරී එලාගම සුත බුද්ධ කෙනෙක් උන්වහන්සේටත් මේ ගැන මේ වගේ සැක ඇති වෙනවා නම් අනාගතයේ අපේ සබ්‍රමචාරින් වහන්සේලාට මේ ගැන අපමණ සැක ඇති වෙන්න පුළුවන්. එසා මේක යන මිසක වීමට දේශනාවක් කරන්නේ මේ කියලා ධම්මපදෙන් ගාථා දෙකක් දේශනා කළා. මග්ගානට්ඨංගිකෝ සෙට්ඨෝ සච්ඡානං චතුරෝපදා විරාගෝ සෙට්ඨෝ නිබ්බාණං විපදානං චක්කුමයනාදී ගාථාවලින් දේශනා කළා. එතකොට මෙහිදී මේ සඳහන් වුණේ සතිපට්ඨාන භාවනාව පූර්ව භාග ප්‍රතිපදාවක්. එය මාර්ග ප්‍රතිලාභයට ඒකායන ප්‍රතිපදාවක් මාර්ගයක් වෙනවා. අනික නිර්වාණ ධාතුව සීල දුක්ඛාගය සංසිඳීම නම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට මෙම සතිපට්ඨාන සතර ඒකායන මාර්ගයක් වෙනවා. ඊළඟට සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා ඛතමේ චත්තාරෝ ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ වගේ බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යම් කිසි යෝගාවචරේ කායේ කායානුපස්සී ඒ කියන්නේ දෙක තුනේ පටන් ඉස දක්වා පිහිටා ඇත්තා වූ මේ රූප කයෙහි 14 ආකාර අතුරින් යම් කිසි ආකාරයකින් කායානුපස්සන සතිපට්ඨානයේදී වාසය කරනවා. ආතාපි බලවත් වීරියෙන් සම්පජානෝ මන නුවණින් සතිමා මන සිහියෙන් විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ රූපකාය සම්බන්ධ ලෝකයෙහි රූපකාය නම් වූ ලෝකයෙහි ඇලීම ගැටීම දුරු කරමින් කායානුපස්සන සතිපට්ඨානය වඩෙනවා. ඔයාගේම වේදනාව චිත්තය ධර්මය කියන මේ කොට්ටාසයන් සම්බන්ධවත් අර වගේ දැඩි වීරියෙන් ඔයාගේම මනා නුවණින් මනා සිහියෙන් ලෝභ දෝෂ ප්‍රහාණය කරමින් අභිජ්ජා ව්‍යාපාද ප්‍රහාණය කරමින් භාවනාව යෙදෙන මෙන්න මේ සතිපට්ඨාන සතරයි 21 වැදාරම් කර්මස්ථාන නමින් හැඳින්වෙන්නේ. එයින් කායානුපස්සනා සතිපට්ඨානයේ කර්මස්ථාන 14ක් තියෙනවා. වේදනානුපස්සනාවට 1යි, චිත්තානුපස්සනාවට 1යි, ධම්මානුපස්සනාවට 5යි.
කායනුපස්සනා සතිපට්ඨාන 14 අතුරින් පළමුව යන ආනාපාන සතියයි. දෙවැන්න ඉරියාපත මනසිකාරයයි. තුන්වැන්න චතු සම්පජඤ්ඤයයි. සතරවැන්න පටික්කුල මනසිකාරයයි. පස්වැන්න ධාතු මනසිකාරයයි. හයවැන්නේ සිට 14 වැන්න දක්වා නමයක් නම සීවිතිකයයි. දැන් මේ කියපු 14ම කායනුපස්සනා සතිපට්ඨානින් නම් වෙනවා. මෙතන සති කියන්නේ සෝබන චෛතසික ධර්මයන් අතරින් ඉතා විශිෂ්ට ධර්මයක් සති. කුසල් අරමුණක පමණයි සතිය පහළ වෙන්නේ. අකුසල් අරමුණක සතිය පහළවන්නේ නැහැ. එනිසා සෝබන සිතක පමණයි සතිය පහළවන්නේ. ඒ සෝබන සිතක පහළන සතියේ තියෙන ලක්ෂණ දෙකක්. අපිලාපන ලක්ෂණේ සහ උපවන්නන ලක්ෂණේ කියන මේ ලක්ෂණ දෙක. අපිලාපන ලක්ෂණේ කියන්නේ කිඳා බහින බව. උපවන්නන ලක්ෂණේ කියන්නේ අහිතවද්දේ අත්හරින්මින් හිතවද්දේ ලංකර ගන්නා බව. යම් කිසි වතුරකට ලබු කබලක් වැනි බරදන්ත දෙයක් දැම්මොත් අද කාලයේ තියෙන මේ කෘතිම පොලිතින් කොළ වැනි දෙයක් දැම්මත් ඒ වතුරේ ඉලිප්පී යනවා. වතුරේ තත් නැති ගිමා බහින්නේ. ඒකට කියනවා පිලාපණය කියලා. පා වෙනවා. යම් කිසි දෙයකින් ගල් කැටයක් දැම්මනම් බර ඇති දෙයක් දැම්මනම් වතුරේ පත් නැති ගිලා බහිනවා. ඒ වගේ තමයි මේ සතිය. සතිය යම් කිසි අරමුණක විහිපියානම් ඒ අරමුණේ කිඳා බහින ස්වභාවයටයි ලක්ෂණේ මේ අපිලාපන ලක්ෂණේ කියන්නේ. දැන් අපි පෙරවන් සරණ යනවා. පෙරවන් සරණ යන වෙලාවේ අපේ සිත කෙලින්ම බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ කෙරෙහි කිඳා බහිනවා. අපි බුද්ධ වන්දනා කරනවා. සීලයක පිහිටනවා. ප්‍රතිදේශනාවක් කරනවා. භාවනාවක් කරනවා. වත් පිළිවෙතක් කරනවා. යලිතයන් උපස්ථාන කරනවා. ගෞරව කරනවා. ගිලනුන් උපස්ථාන කරනවා. කලරි විදිහේ හෝ යහපත් කුසල ක්‍රියාවක යෙදෙන වෙලාවේ ඒ ක්‍රියාවෙහිලා දසගන්න ස්වභාවයේ තමයි අතිලාපන ලක්ෂණී කියන්නේ. ඒ වෙලාවට හරියට එළඹී සිටිනවා. මේ දේ මෙහෙම කරන්න ඕනේ, මේ දේ මෙහෙම කරන්න ඕනේ, මේ දේ මෙහෙම සිතන්න ඕනේ, මෙහෙම කියන්න ඕනේ. ඒ හැම දෙයක් ගැනම කිඳාබත්න ආකාරයෙන් පිහිටියා වූ සිහියටයි මේ අතිලාපන ලක්ෂණී කියන්නේ. උපංගන්න ලක්ෂණී කියන්නේ අහිතාප නයන හිත උපසංහරණේ. ඒ කියන්නේ සක්විති රජුරවන්ගේ පරිනායක රත්නේ නම් වූ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා එතුමාට ලැබෙනවා 12 සුදුනක් මානින්න ජනගහනයේ මිනිස්යන්ගේ හිත දැකීමේ දිවස් නෝනා. ඒ දිවස් නෝනින් කුජලයන්ගේ හිත බලබලා රජුරවන්ද පක්ෂපාත අය රාජ්‍ය සේවයට සේනාංකයට බැඳගන්නවා. රජුරවන්න විපක්ෂ අය ඒ සේනාංකෙන් ඉවත් කරනවා. මේ නිසාම එම ජ්‍යෙෂ්ඨ පුත්‍රයා සේනාධිපති ස්ථානාන්තරය ලබනවා. ඒකයි පරිනායක රත්නය කියන්නේ. සේනාවේ නායකයා. අන්නේ වාගේ මේ සතිචෛසිකයේ තමන්ගේ සිතේ යම් යම් වෙලාවක පහළ වෙනවා නම් මේ දේ හොඳයි, මේ දේ නරකයි කියලා හරියට තේරුම් ගන්නවා. යම් කිසි සිතිවිල්ලක් සිතනකොට මෙන්න මේක කාමච්ඡන්දයක්, මේක ව්‍යාපාදයක්, මේක තීන මිද්‍යාවක්, මේක උද්ධච්චයක්, මේක කුක්කුච්චයක්, මේක විචිකිච්ඡාවක්, මේක මාන්නයක්, මේක ඊර්ෂ්‍යාවක් ඔක්කොම පේනවා. ඒ සතිචෛසිකයට පේනවා. වෙනීම නිසා ඒවා දුරින්ම දුරු කරනවා. එවාගේම සමාගයේ සිතේ වීරිය, ශ්‍රද්ධාව, එවාගේම ඉවසීම, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, නුවණ, යෝනිසෝ මනසිකාරය, නිහතමානී බව මේ ඔක්කොම සමාගයේ සිතට ඇතුළත් කරගන්නවා. අර විදිහේ සමාගයේ ගුණ ජීවිතයේද, සිල් ජීවිතයේද, ප්‍රතිපත්ති ජීවිතයේද, යෝගාවචර ජීවිතයේද අහිත කර දේවල් හිතින් ඉවත් කර දමමින් හිත කර දේවල් ලං කරවා දෙන්නේ මේ සතිචෛසිකයයි. ඒකයි මේ සතිචෛසිකයේ තියෙන උපග්‍රහණ ලක්ෂණේ. දක්ෂ වෛද්‍යවරයෙක් වාගේ. දක්ෂ වෛද්‍යවරයා තමා සුවපත් කරන්න බාරගත් රෝගියාට අහිතවත් දේවල් සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. අහිතවත් ආහාර පාන, අහිතවත් ඉරියව් පවතුන් ඔක්කොම ප්‍රතික්ෂේප කරලා ඉවෙන් වළක්වා ගන්නවා. ඒ වගේම හිත කර ආහාර පාන, හිත කර ඉරියව්, හිත කර බෙහෙත් සේත්තේ රෝගියාට යොදා රෝගියා සුව කරනවා. ඒ වගේ තමයි සතිචෛතකයේ. තමාගේ ගුණ ජීවිතයට අහිත කර දේවල් දැනගෙන ඉවත් කරනවා. හිතවත් ගුණ ධර්ම දේවල් ලං කරගන්න. මෙන්න මේ සතිචෛතකයේ ධර්මතාවයෙන් එකක් වුණත් අරමුණු ගැනීම වශයෙන් හතරක් මෙතන කියවෙනවා.
සුවසුකාය සම්බන්ධ අරමුණක් ගැන හිතේ දිනු කිරීම කායනුපස්සනාවයි. වේදනා කය ගැන අරමුණු කරගෙන සිත දිනු කිරීම වේදනානුපස්සනාවයි. සිත පිළිබඳ අරමුණු ගැන සිත දිනු කිරීම චිත්තානුපස්සනාවයි. නීවරණ ගැන, ස්කන්ධ ගැන, ආයතන ගැන, බොජ්ජංග ගැන, චතුස්සත්ති ගැන අරමුණු කරමින් හිත දියුණු කර ගැනීම ධම්මානුපස්සනාවයි. එතකොට අනුපස්සනා කියන වචنين කියෙන්නේ නැවත 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 නොනින් දැකීමයි. දැන් සතිචෛතසිකයේ අරමුණු පෙන්නනවා, ඥානයේ තමයි මෙතන දැකීම කරන්නේ. අරමුණු පෙන්නනවා, දැකීම කරන්නේ ඥානයයි. ඒ නිසා අනුපස්සන නැවත නැවත සිහියෙන් නුවණින් දැකීම තමයි අනුපස්සනාව. ආස්වාද ප්‍රාස්වාස අරමුණ ගන්නහම එකවරක් දෙකක් නෙමෙයි විනාඩියක් දෙකක්. අරමුණු අනුව සලකා බැලීමෙන් කාය අනුපස්සනා සතිපට්ඨාන වැඩෙනවා. එින් පළමුවෙන් හඳුන්වන්නේ ආනාපාන සතිය බැවින් ඒ ගැන දැන් අපි හරි බලමු. ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති. පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පනිදායේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මේ ආනාපාන සතිය වඩන්න මුලින්ම පූර්ව උපචාර විදි හඳුන්වනු ඇති. ආනාපාන සතිය වඩනු කැමැති යෝගාවචරයන් වහන්සේ මනුෂ්‍ය වාසයෙන් ඈත පිහිටි දුනු 500ක් තරම් ඈත පිහිටි ආරණ්‍යයකට හෝ යනවා. එවැගේම සතුන්ගෙන් හෝ වෙනත් දෙයකින් උපද්ද්‍රවයක් නැති රුක් මුලකට යනවා. එසේ නැත්නම් ජන සංකීර්ණතාවයෙන් තොර වූ විවේක ශූන්‍යාගාරයකට යනවා. ඒ කියන්නේ වාත පිත්ත සෙන තුන් දොසට ගැලපෙන සේනාසන තුනක් වතන කිව්වා. රාග දෝෂ මෝහ උපක්ලේශයන්ට ගැලපෙන හැටි එතන සඳහන් වෙනවා. ඉතින් තමාට සුදුසු සේනාසනේ තමා තෝරාගෙන නිසීදති පල්ලංකං ආභුජිත්වා ඌරුබද්ධාසනේ බැඳගෙන වාඩි වෙනවා. උජං කායම් පනිදායේ තමන්ගේ උඩුකායේ හිජුව තබා ගන්නවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා තමන්ගේ සතියේ අස්වාස ප්‍රස්වාස අරමුණට අභිමුඛව පිහිටුවා ගන්නවා. දැන් මේක මූලික වැඩ සඳහායි. ඒ කියන්නේ විවේක ස්ථානයක් අවශ්‍යයි, භාවනාවේ සුදුසු ඉරියව්වක් අවශ්‍යයි, සිත පිහිටුවා ගන්න ආකාරය අවශ්‍යයි. දැන් මේ කාරණා තුනම කියවුණා. විවේක පරිසරයේ ආරණ්‍යයේ දුක්ඛමූලයේ ශූන්‍යාගාරයේ ඉරියව් සතරින් එතන නියම වුණේ ඌරුබද්ධාසනේ උඩුකය කෙලින් තබාගෙන ඌරුබද්ධාසනෙන් වාඩි වීම. ඊළඟට සිහිය පිහිටුවා ගැනීම වෙන තැනක නෙමෙයි. දැන් කසින භාවනාදී එක නම් ඒ කසින මණ්ඩලාදී වෙත සිහිය පිහිටවන්න ඕනේ. මෙතන තියන්නේ තමන්ගේ මුහුණේ නාසිකා දොරටුව සමීපයේ සිට පිහිටුවා ගැනීමයි. ඊළඟට කර්මස්ථානයේ සෝ සතෝව අස්සසති සතෝ පස්සසති. ආනාපාන සතිය වඩන යෝගාවචරයා මනා සිහියෙන්ම ආශ්වාස ගන්නවා. මනා සිහියෙන්ම ප්‍රශ්වාස කරනවා. මෙතන ආශ්වාස කියන එක විනය ක්‍රමයට හඳුන්වන්නේ හුස්ම පිටවීම ආශ්වාසයයි, හුස්ම ඇතුල්වීම ප්‍රශ්වාසයයි කියලා. සෝත්‍රාන්තනාය ක්‍රමයට හඳුන්වන්නේ හුස්ම ඇතුල්වීම ආශ්වාසයයි, හුස්ම පිටවීම ප්‍රශ්වාසයයි. විශේෂයෙන් මේ භාවනා කර්මස්ථාන දක්වන ලබන්නේ සූත්‍රාන්ත ක්‍රමයේ සහ විධර්ම ක්‍රමයේ තැබින් මේ පිළිවෙත ගැලපෙනවා. හුස්ම ඇතුල්වීම ආශ්වාසය, හුස්ම පිටවීම ප්‍රශ්වාසය. මෙහිදී යෝගාවචරයන් වහන්සේට විශේෂයෙන් මතක තබාගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස අරමුණ සම්මුතියක්. ආශ්වාස ප්‍රශ්වාස අරමුණ සම්මුතිය උඩ පිහිටාගෙනයි ආනාපාන සතියේ ධ්‍යාන බාට වැඩින්නේ. ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ තියෙන වායෝ ධාතුව ගැන හිතුවොත්, එහෙම නැත්නම් එහි තියෙන සීතල උණුසුම කියන තේජෝ ධාතුව ගැන හිතුවොත්, එහෙම නැත්නම් ඒකේ තියෙන රූප කලාප ගැන හිතුවොත් ඒක ආනාපාන සතිය නෙවෙයි. ඒක විපස්සනාට හැරෙනවා. ඒක ධාතු මනසිකාරයට හැරෙනවා. නිසා මෙතන ආනාපාන සතිය නමින් කර්මස්ථානයක් බාටපත් වීම පිණිස කළේ තුවන්නේ සම්මුතියේ සිට මෙනෙහි කිරීමයි. අස්වාස ප්‍රස්වාස කියන එක සම්මුතිය. ආස්වාස සුලං රැල්ල, ප්‍රස්වාස සුලං රැල්ල. එතකොට මේ සුලං රැල්ල, හුස්ම රැල්ල තමයි මෙතන ආරමුණ.
සෝ සතෝව අස්වසති ඒව කියන මේ වචනෙන් අවධාරණය යෙදුවා. එනි කිසිවක් හිතන්නේ නැතුව සිහියෙන් ආස්වාස ගන්න ඕනේ. සතෝ පසසති කියන තැනටත් ඒව කියන අවධාරණාර්ථ නිපාත එකතු වෙනවා. සිහියෙන්ම ප්‍රස්වාස කටයුතුයි. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති ප්‍රජානාති. එවැගේම දීර්ඝාස්වාසයක් ගන්නේ නම් දීර්ඝාස්වාසයකයි නුවණින් දැනගන්නවා. මේක දීර්ඝාස්වාසයයි කියලා හිතින් වචන වශයෙන් මෙනෙහි කරන්නේ නැහැ. ඒක තමන් තේරුම් ගන්නවා. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති ප්‍රජානාති. දීර්ඝ වේලාවක් ප්‍රස්වාස කරන්නේ නම් එයද නුවණින් මනමින් දැනගන්නවා. මේ දීර්ඝ ප්‍රස්වාසය කියලා වචන වශයෙන් සිහි කරන්නේ නැහැ. ඒක නුවණින් තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්නේ වැඩි වේලාවක් හුස්ම ගනිමින් වැඩි වේලාවක් හුස්ම හෙළමින් සිටිනවා නම් ඒක දීර්ඝ ආශ්වාසයක් දීර්ඝ ප්‍රශ්වාසයක් බව තේරුම් ගන්න. එවැගේම රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. කෙටි වේලාවක් තුල ආශ්වාස ගන්නේ නම් කෙටි වේලාවකින් ආශ්වාස ගන්න බව නුවණින් දැනගන්න. කෙටි වේලාවකින් ප්‍රශ්වාස කරනවා නම් කෙටි වේලාවක් තුල ප්‍රශ්වාස කරන බව නුවණින් දැනගන්න. එහිදිත් මේ කෙටි හුස්මේ කෙටි ආශ්වාසයේ කෙටි ප්‍රශ්වාසයේ කියලා හිතන්නේ නැහැ. තමන්ගේ තියෙන එක දැන ගැනීම නිසායි පමණයි. එතන පජානාති කියන එකෙන් ජානාති දනි පජානාති විශේෂයෙන් දනි. විශේෂයෙන් කියන්නේ මනා සිහියෙන් දන්නවා කියන එකයි. බාගට දන්නවා නෙමෙයි මනා සිහියෙන් දන්නවා. මනා සිහියෙන් දීර්ඝ ආශ්වාසය දීර්ඝ ප්‍රශ්වාසය මනා සිහියෙන් ප්‍රස්ස ආශ්වාසයත් ප්‍රස්ස ප්‍රශ්වාසයත් දෙක දැනගන්නවා. එතකොට මෙහිදී පූර්වාචාර්යයන් වහන්සේලා ආධුනික යෝගාවචරයන්ගේ පහසුව පිණිස හිත පිහිටුවා ගැනීම සඳහා ගණනා කියන මාතෘකාවක් උගන්වනවා. ගණනා කියන්නේ ගණන් ගැනීම. අහිලට ගන්න ආශ්වාසය ගන්නකොට 1යි 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 කියලා ගණන් ගන්න. හුස්ම හෙළනකොට 2යි 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 කියලා ගණන් ගන්න. අයමත් ගන්නකොට 3යි 3යි 3යි. හෙළනකොට 4යි 4යි 4යි. මෙහෙම පහක් දක්වා. නැත් එකේසිත හයක් දක්වා. එකේසිත හතක් දක්වා. එකේසිත අටක් දක්වා. එකේසිත නමයක් දක්වා. එකේසිත දහයක් දක්වා. මේ ගණන් ගැනීම කරනවා. එසේ ගණන් ගැනීමේදී යෝගාවචරයාගේ හිත ගුණත් තරමට දුවන්නේ නම් ගණන පැටලෙනවා. අයමත් එතකොට දඬුවමක් වශයෙන් එකේසිත පටන් ගන්නවා. මේක විසුද්ධි මාර්ගයේ පරිසම්බිදා මාර්ගයේ අත්කතාව එවැගේම සමන්ත ප්‍රාසාදිකා විනයාටකතාවාදී සංවල දැක්වෙන ක්‍රමයයි. ඉතින් මේ ක්‍රමය ඇතැම්මට ටිකක් සූක්ෂ්ම වැඩි වාගේ තේරෙන්න පුළුවන්. ඒකෙත් තියෙනවා දැන් ගෝපාලක ගණන ධන්‍ය මාසක ගණනා කියලා ක්‍රම දෙකක්. දීර්ඝාස්වාසේ තේරුම් ගන්න එක ගණන කීප සැරයක්ම මෙනෙහි කරනවා. අපි හිතමු ආස්වාස ගන්නවා එකයි කියලා. ආස්වාස අරගෙන අවසන් වෙනතුරු 1යි 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 කීප ගණනක් හිතනවා. හිතන්න තරම් වෙලාවක් තියෙනවා. අන්න ඒ වාට කියනවා ධාන්‍ය මාපක ගමන ගණනාව. ධාන්‍ය මණිනේ මිනුම් කරුවා දැන් නැලියක් අරගෙන නැත්නම් ලාස්සක් අරගෙන ධාන්‍ය මණනකොට ඉස්සෙල්ලාම ගන්න එක ලාභයි 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 ලාභයි. ඊළඟට 1යි 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 2යි 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 අර ඊළඟ එක මලිනකාම පළවෙනි එක ගණන් කියනවා වර්ධිනවට. අන්න ඒ වාගේ එක ගණන වැඩි වෙලාවක් කියෙයිම ධාන්‍ය මාපක ගණනාව. දැන් ගෝපාලක ගණනාව ඊට වෙනයි. ඒක හරි කෙටි හුස්ම ගණනයි. දැන් ගෝපලලා මෙයා ගව ගාලේ ගවයන් රාත්‍රියේ මුළුල්ලේම අවහිර වී සිට උදේ පාන්දර ගේට්ටු වරින කොට ගේට්ටු කනුවට නගිනවා. ගේට්ටු කනුවට නගින්නේ ගල් කැටේ උඩොක්කුවක් බඳගෙන. ඉතින් මේ ගේට්ටු කණුව ළඟ බලාගෙන මේ ගවයන් පිට වෙනකොට ගණන් කරනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි ගල් කැට වීසි කර කර ගණන් ගන්නවා. ඉතින් මේ තැනත් වාගේ ගණන ගේනවා. ඒ මොකද මේ ගවයෝ වේග වේගෙන් පිට වෙනවා. අන්න එකට කියන ගෝපාලක ගණන. ඉතින් මෙන්න මේ විදිහට ගණන් කිරීමේදී තමන්ගේ සිත එහා මෙහා විදහවණේ නවතිනවා. විදහවනේ නැවතිලා හිත මේ අස්වාස පස්වාස අරමුණේම තැන්පත් බවට ආවනම් ගණන නවත්තලා අනුබන්දනා කියන මාතෘකාට අනුව වඩනවා. අනුබන්දනා කියන්නේ
ආස්වාස ප්‍රස්වාස කියන වචනේම අරගෙන ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලේ ආරම්භය කියන මුලත් පැවැත්ම කියන මැදත් අවසන් වීම කියන අගත් මුලමැදාගේ ස්ථාන තුන නාසිකා දොරටුවේ මනවින් දකිනින් ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරනවා. ඒකටයි අනුබන්ධනා කියන්නේ. අනුබන්ධනාට අපට අවශ්‍ය වෙන පුෂණාව. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස කුළුණු රොඩක් හැපෙන්නක් මේ නාසිකා දොරටුවේ හැපෙමින් තමයි හුස්ම ඇතුළෙන්නේ පිටවෙන්නේ. ඒ ස්පර්ශයේ දැනීම නිසා මුලමැදාග තේරුම් ගන්න තරම් සිහිය පිහිටුවා ගන්න පහසු වෙනවා. හැබැයි නාසිකා දොරටුවෙන් ඇතුළට හිත නොයයි යුතුයි. නාසිකා දොරටුවෙන් ඈත පිහිට හිත නොයයි යුතුයි. එසේ ඇතුළට පිටර ගියා නම් හිත විසිරී යාම නිසා කයත් සිතත් දරක භාවයට පත් වෙලා මේ කසහනකාරී තත්වයන් උදාපත් වෙනවා. වැඩි වෙලාවක් එහෙම ශරීර අභ්‍යන්තරයේ ශරීරයෙන් බැහැරට මේ සිත විසිරුවා හැරියොත් ආස්වාස ප්‍රස්වාස සුලංග රැල්ලානුව හිත වික්ෂේපයට යනවා. අස්වාසාදි මධ්‍ය පරියෝසානං සත්‍ය අනුගච්ඡතු අජ්ජත්තං වික්ෂේප ගතේන චිත්තේන කායෝ පිචින්තම් පි සානද්දා ච හොන්ති ඉන්දිකා ච පන්දිකා ච අස්වාසාදි මධ්‍ය පරියෝසානං සත්‍ය අනුගච්ඡතු බහිද්ධා වික්ෂේප ගතේන චිත්තේන කායෝ පිචිත්තම් පි සාරද්දා ච හොන්ති ඉංජිතා ච පන්දිතා ච. මේ ගාථා දෙකෙන්ම සරුවඥන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කළා කියලා. ආස්වාසේ අනුව ශරීර අභ්‍යන්තරයේ හිත යවන්න පුරුදු වුණොත් හිත විසිරී යාම නිසා කයයි සිත දරත භාවයට පත් වෙනවා. ඉංජිත පන්දිත කියන මේ කම්පනයන්ට පත් වෙනවා. එවගේම ප්‍රස්වාස සුලංග රැල්ල අනුව සිත බහිද්දා පිටස්තර යවුවොත් එහෙම හයත් සිතත් දෙක වික්ෂේපගත වී අරවාගේ ඉංගිත පන්දිත කම්පනාදියට පත් වෙනවා. එතන ශරීරයේ විවිධාකාර වෙනස් වීම ඇති වෙනවා. කාය සානමනා පනමනා සන්නම ආයනමනා පනමනා විනමනා සන්නමනා ඉංගනා කම්පනා ආදී නොයෙක් අවස්ථාවන් උතන සිද්ධ වෙනවා. එනිසා ශරීර අභ්‍යන්තරයට හෝ පිටතට සිත නොයා නාසිකා දොරටුව ඉම කරගෙන හුස්ම රැල්ලම අරමුණු කළ යුතුව තියෙනවා. එතෙන්දිත් නාසිකා දොරටුව නෙමෙයි බලන්නේ, නාසිකා දොරටුව තුලින් ඇතුල් වෙන පිට වෙන හුස්ම රැල්ලයි. ඒකට නිදසුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ දෝවාරිකෝපමාව සහ පංගුලෝපමාව කකුචෝපමාව. යම් කිසි දොරටුවක් ගැන පාලනය කරන දොරටුව පාලයා ඒ දොරටුව ළඟ ඉඳගෙන දොරටුව දිහා බලාගෙන ඉන්නව නෙවෙයි. දොරටුවේ හැඩරුව බලාගෙන ඉන්නව නෙමෙයි. දොරටුවෙන් ඇතුල් වෙන පිට වෙන පුජ්‍යලයන් තමයි පරීක්ෂා කරන්නේ. ඒ වගේ අස්වාස ප්‍රස්වාස අරමුණ මෙනෙහි කරන යෝගාවචරයා නාසිකා දොරටුව ගැන අපේක්ෂා නොකොට, ඒ ගැන අවධානය නොකොට දොරටුව සමීපයේ සිටේ හුස්ම රැල්ල ඇතුල් වෙන පිට වෙන හැටි නුවණින් බලාගෙන සිටීම කළ යුතුයි. ඒ වගේම කකුල දෙක නැති පිළිවෙක් පුතුවක වාඩි කරවලා දරුවෙකු වඩාගත් මව කෙනෙක් උන්චිල්ලා ලෑල්ලේ වාඩි වෙනවා. පින්නේ පිළුවාට කියනවා මේ උන්චිල්ලා ලෑල්ල තල්ලු කරන්න. කොහොම මේ උන්චිල්ලා කනුවමල ඉඳගෙන එතෙන්නේ නැ උන්චිල්ලා ලෑල්ල එහාට මෙහාට තල්ලු කරනවා. එින් මේ උන්චිල්ලා ලෑල්ල අර මවතුමියත් එක්ක පද්දෙනවා. ඒ පින්නේ පිළුවාට යහා මහා යන්න බැරි නිසා කනුවමලට ආම පමණයි ඔහු මේ ලෑල්ල තල්ලු කරන්න පුළුවන්කම තියෙන්නේ. එවගේ ආස්වාද ප්‍රස්වාස අරමුණ ශරීර අභ්‍යන්තරයේ හෝ පිටත හෝ ගැන නොසිතා නාසිකා දොරටුවේ සමීපයේම ඇතුල් වෙන පිට වෙන වෙලාව ඇතුල් වෙන පිට වෙන ආකාරය නුවණින් බලාගෙන මෙනෙහි කළ යුතු වෙනවා. ඒකට කියන පංගුලෝපම කියන්නේ මේ හා සමානයි. විශාල දැව කඳක් කපන ඉරණ වඩු මහත්මයා මේ දැව කඳ ඉරන්ට ඕන තැන ලකුණක් කරගන්නවා, නූලක් ගහගන්නවා. මේ කියපින් මේ කපන වෙලාවේ මේ කියත් දැක ගැන ඔහුගේ අවධානය තියෙන හරියට මේ නූල දිගේ මේ කියපින් කැපෙනවාද කියන එකයි. කියත් දැක දැති හරියට නූලේ හැපෙනවාද කියලා. ඒ නිසා මේ කොටේ අභ්‍යන්තරයේට දව කන්දේ අභ්‍යන්තරයට ගියේ කියත් දැක ගැන ඔහු බලන්නේ නැහැ. පිටත තියෙන අපේ හැපෙන කන අද නූල දිගේ මේ කියත් දැති වදිනවාද කියලායි බලන්නේ. ඒ වගේ ආස්වාස ප්‍රස්වාස අරමුණ බලන යෝගාවචරයා ශරීර අභ්‍යන්තරයේ හෝ පිටත හෝ නොයමා නාසිකා දොරටුවෙහි ඇතුල් වෙන පිට වෙන හුස්ම රැල්ල පමණක් අරමුණු කළ යුතු වෙනවා.
මෙන්න මෙහෙම අරමුණු කිරීමේදී සබ්බකාය ප්‍රතිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති සබ්බකාය ප්‍රතිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. ඒ කියන්නේ මෙතන සබ්බකාය නමින් හඳුන්වන්නේ සකල ශරීරය නෙවෙයි. සියලු ආස්වාසකය සියලු ප්‍රස්වාසකය කියන තේරුමයි. ආස්වාස සමූහය ප්‍රස්වාස සමූහය. ආස්වාස සමූහයත් ප්‍රස්වාස සමූහයත් සියල්ලම නුවණින් දකිනවා කියන්නේ ඒ ආස්වාස ප්‍රස්වාස දෙකේ ආරම්භයයි පැවැත්මයි අවසන් වීමයි කියන අවස්ථා තුනම පේන හැටියට මනා සිහියෙන් මනා නුවණින් ආනපාන සතිය වැඩි වීමයි. ඒකට කියන සබ්බකාය ප්‍රතිසංවේදී. එතකොට මෙතෙන්දී ඒ යෝගාවචරයාට විශේෂත්වයක් ඇති වෙනවා. ඔහුගේ සිත දැඩිසේ ආශ්වාස සැල්ලේ මුලක් මැදත් අගත් පේනෙමින් ප්‍රශ්වාස සුලං රැල්ලේ මුලක් මැදත් අගත් පෙනෙමින් මෙනෙහි කරද්දී හිතට විධානය වෙන්න වෙලාවක් නැහැ. හිත කන්පත් වෙනවා, හිත එකඟත් වෙනවා, සමාධි වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලා කය සංසිඳෙනවා. කය නොදැනී යනවා. කයට වේදනාවක් නොදැනී යනවා. තමන් වාඩි වෙලා ඉන්නවාද, ආසනයක ඉන්නවාද, හිටගෙන ඉන්නවාද, අත කොතනද තියෙන්නේ, පා කොතනද තියෙන්නේ කිසිවක් නොදැනී යනවා. ඒ තත්ත්වේ ඵලමින් කාය සමාධියයි. ඊළඟට තමන්ගේ අස්වාස ප්‍රස්වාස සුලං රැල්ල තුනී වෙන්න පටන් ගන්නවා. පස්සම්බයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති. මුලින් පටන් ගන්නකොට තිබුණට වඩා අස්වාස ප්‍රස්වාස සුලං රැල්ල තුනී වෙවි යන හැටි දකිනවා. බොහොම සියුම් වෙනවා. මේ සියුම් වීම සමාත හුස්ම නැතිව තරමට සියුම් වෙනවා. විසුම නැතිවුණා නෙමෙයි සියුම් බාටපත් වී බොහොම සාන්තව පවතිනවා. ඒ තත්ත්වයක් තමයි නුවණින් මෙනෙහි කරගෙන බලන්නට ඕනේ. මෙතන මුලින් පජානාති කියලා වාර දෙකක් කියලා ඊළඟ වාර දෙකේ සික්කති සික්කති කියලා හඳුන්වන්නේ කුමක් නිසාද කියන එකත් බලන්න ඕනේ. දීගං වාස සන්තෝ දීගං අස්සසාමීති පජානාති වගේම රස්සං වාස සන්තෝ රස්සං අස්සසාමීති පජානාති කියන වාර දෙකේදී පජානාති කියන වචනේ ප්‍රකාශ වුණා. ප්‍රකාරයෙන් දැන ගැනීම විශේෂයෙන් දැන ගැනීම එතන අමුත් දතාවින් පවත්නා පරමාර්ථ ධර්මයක්. මෙන්න මේ අනුව සතර ඉරියව්වම නුවණින් අවබෝධ කරගෙන විදර්ශනා කරනවා. යථා යථාමා පනස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. මේ ශරීරය යම් යම් ආකාරයකින් ඉරියව් පවත්වනවා නම් ඒකෙන උත්කුටකින් වාඩි වෙනවා, ධන ගහගෙන වාඩි වෙනවා, ඇලේට වාඩි වෙනවා, එක එක ආසන ක්‍රම වලින් වාඩි වෙනවා, එවාගෙම උඩුකුරුව වාඩි වෙනවා, එවාගෙම තවත් තවත් ආකාර වලින් ඉරියව් පවත්වනවා, එහාට නැමෙනවා, මෙහාට නැමෙනවා, එවාගෙම වකුටු වෙනවා, මේ මේ ආකාර ඉරියව් අපේ ශරීරයේ පවත්වන්න සිද්ධ වෙනවා ඒ වෙලාවට. එසේ යම් යම් ඉරියව්වකින් අපේ ශාරීරියේ පවත්වනු ලැබෙනවා නම් ඒ ඉරියව්ව විදර්ශනාවට හරවනවා. මේ නැමී සිටින්නේ, මේ පාත්‍රී සිටින්නේ, මේ අත්පා දිගාරගෙන සිටින්නේ, මේ වකුටු කරගෙන සිටින්නේ, එවාගේ මේ එක ඒ මේ අතට හැරෙන්නේ, එවාගේ මේ විදිහේ වෙන වෙන ඉරියව් පවත්වන්නේ කවුද, කාගේද? කෙනෙක් නෙමෙයි, කෙනෙකුගේ නෙමෙයි. ඒ ක්‍රියාව කරන්න පිහිටක් පහළ වෙනවා. ඒ හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුව සකල ශරීරයේ පැතිරියාම නිසා කාය විඤ්ඤාතිය පහළ වෙනවා. කාය විඤ්ඤාතිය හේතු කොටගෙන ශරීරයේ ඒ ලොකු කුඩා ඉරියව් පැවැත්ම සිද්ධ වෙනවා. එතකොට මුලින්ම හට ගන්නා සිතද අරූපී ධර්මයක්, නාම ධර්මයක්, සත්‍යේ පුජ්‍යලේ කාත්මයක් නොවේ. චිත්තක්‍රියා වායෝ ධාතුවද එසේම සත්‍යේ පුජ්‍යලේ ආත්මයක් න වූ ධාතු මාත්‍රයක්. එවාගේම කාය විඤ්ඤාතියද සත්‍යේ පුජ්‍යලේ ආත්මයක් න වූ ධාතු මාත්‍රයක්. මේ කුඩා කුඩා ඉරියව් පැවැත්වීමට ලක්ුණා රූපකයද සත්‍යේ පුජ්‍යලේ ආත්මයක් නොවේයි. නිස්සත්ව නිජීව ශූන්‍ය ධාතු මාත්‍රයක්. මේ විදිහට තමන්ගේ කුඩා ලොකු කුඩා සෑම ඉරියව්වක්ම විපස්සනාර නැගීමේ පිළිවෙල මෙම ඉරියාපතපබ්බ මනසිකාර භාවනාට තුලත් වෙනවා. ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති. මෙසේ ආධ්‍යාත්මික සංකානේ ඉරියව්පත 90
විදර්ශනා කරනවා. බහිද්දා සන්තානවලත් ඉරියාපත මෙසේයයි සංසන්දනය කරමින් විදර්ශනා කරනවා. ආධ්‍යාත්මික බාහිර ද්‍යාකාරෝ මේ ශරීර කූඩුව රූපස්කන්ධය විදර්ශනාට නංවා වාසය කරනවා. සමුදේ ධම්මානුපස්ස සමුදේ වා ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. එතකොට මේ ඉරියාපත සම්බන්ධ වූ ස්වરૂප කායයාගේ හේතුව හේතු පහ දකිමින් විදර්ශනා කරනවා. අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාරය වගේම නිබ්බති ලක්ෂණය. එවාගේ වය ධර්ම වශයෙන් අවිද්‍යා නිරෝධය, කර්ම නිරෝධය, තණ්හා නිරෝධය, ආහාර නිරෝධය වගේම වය ලක්ෂණය. මේ හේතුඵල සම්මෙසම් හේතුඵල ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම අනුව විදර්ශනා කරනවා. අත්ථ කායෝති වාපනස සතිපත්තුපත්ිතා හෝති. සත්‍යේ පුඤ්ඤලයක් න වූ රූපකාය මාත්‍රයක් මෙහි ඇතැයි මනමින් නුවණින් දැනගන්නවා. එළම සිටි සිහියත් එක් බාටපත් වෙනවා. නැතකින්චි ලෝකේ උපාදීති. ඒ කියන්නේ අනිශ්චිතෝච විහෙරති. සංහාදිත්‍ය නිස්සරයක් නැමැතිව සංහාදිත්‍ය උපාදානයකින් නොගෙන වාසය කරනවා. ඒවම් පිඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මේ විදිහට යෝගාවචරයන් වහන්සේ සතර ඉරියව් සම්බන්ධවද කායානුපස්සනා සතිපට්ඨානයේදී වාසය කරනවා කියන එක මෙම දේශනාවේ අවසාන නිගමනයේ සඳහන් වෙනවා. දැන් මේ කියවුණු ඉරියාපත මානසිකාරයේ පිළිබඳව කෙටි උපදේශ පළා. නැවත කියවෙනවා චතු සම්පජඤ්ඤේ සම්බන්ධ භාවනා උපදේශයක්. පුනච කරම් භික්ඛවේ අභික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංඝාතිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති. මේ කියවුනේ සතර සම්‍යක් ප්‍රඥා වැඩෙන චතු සම්පජඤ්ඤ සබ්බේ ගැනයි. චතු සම්පජඤ්ඤ පබ්බෙන් කියවෙන්නේ කොටස් හතකට, අපේ සෑම ඉරියව්වක් කොටස් හතකට බෙදාගෙන ඒ අනුව විපස්සනා කිරීමේ පිළිවෙතක්. එතන සඳහන් වෙනවා අභික්ඛන්ති පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යාමේදීද ආපසු හැරි එමේදීද සම්‍යක් ප්‍රඥාවෙන් විදර්ශනාවේ යෙදෙනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරි බැලීමේදීද හැරි බැලීමේදීද සම්‍යක් ප්‍රඥාවෙන් විදර්ශනා කරනවා. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අත්පා ආදී නැමීමේදී දිගහැරීමේදී විදර්ශනාවේ යෙදෙනවා. සංඝාතිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. භික්ෂුන් වහන්සේ නම් තලිපොඩ සිවුර, අඳින සිවුර, සංගල සිවුර, පටිය මේවා දරා ගැනීමේදී ගැනීමේදී පාත්‍රය අතර ගැනීමේදී මේ සියල්ල සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. උච්චාර ගත් අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ආහාර පානාදී අනුභව කිරීමේදී, සායනී කිරීමේදී, පරිභව කිරීමේදී සම්‍යක් ප්‍රඥාවෙන් විදර්ශනාවෙහි යෙදෙනවා. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. මල මූත්‍ර පහ කිරීමේ ශරීර කෘත්‍යං හිදීද සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ගතේ චිත්තේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හී භාවේ සම්පජානකාරී හෝති. කුඩා කුඩා ගමන් හිදී සිටගෙන සිටීමේදී, වාගේ වාඩි වී සිටීමේදී, සානගතව සිටීමේදී, වාගේ නවදී සිටීමේදී, නිදාගෙන සිටීමේදී, තුෂ්ණීම් භාවයෙන් සිටීමේදී, කතා කිරීමේදී මේ සෑම කටයුත්තකදීම තමා විදර්ශනාවේ යෙදී වාසය කරනවා. මේ චතු සම්පජඤ්ඤ පබ්බය සවිස්තරව දැක්වෙන තැන තියෙනවා සම්‍යක් ප්‍රඥා හතරකින්
මේ සම්පජඤ්ඤ භාවනාව කටයුතු කියලා. සම්‍යක් ප්‍රඥා හතර නමින් කියවෙන්නේ සාර්ථක සම්ප්‍රජඤ්ඤය, සත්‍රාය සම්ප්‍රජඤ්ඤය, ගෝචර සම්ප්‍රජඤ්ඤය, අසම්මූල සම්ප්‍රජඤ්ඤය කියන්නේ සම්‍යක් ප්‍රඥා හතරයි. සාර්ථක කියන්නේ යම් කිසි කාර්යයක් ඒකාන්තයෙන් කුසල් වැඩේ නම් ඒ කුසල් වැඩෙන්නා වූ ක්‍රියාව සාර්ථකයි කියලා අවබෝධ කර ගැනීම සාර්ථක සම්පජන්‍යය. කුසල් නොවැඩෙනවා නම් ඒක අසාර්ථකයි. සත්‍රාය කියන්නේ තම තමන්ගේ සීලයට, ගුණයට, ප්‍රතිපත්තියට, ජීවිතයට හෝ අනුතරක් නොමැතිනම් ඒ කාරණයේ සත්‍රායයි. එසේ අනුතරක් වේනම් ඒක අසත්‍රායයි. ඒක නුවණින් දැන ගැනීම සත්‍රාය සම්පජන්‍යයි. ගෝචර සම්පජඤ්ඤය කියන්නේ තමා කැමති භවනා ගෝචරයක් භවනා අරමුණක් අරගෙන මේ ඒ කටයුතු නෙදී සිටීමයි. ඒක ගෝචර සම්පජඤ්ඤය. අසම්මූල සම්පජඤ්ඤය කියන්නේ ඒ ක්‍රියාවලඳ පළමුවක් ක්‍රියාවෙන් අවසානයේදී ඒ පැවති නාම රූප ආදී ත්‍රිලක්ෂණයන් නම් වා විදර්ශනා වැඩිමේ නුවණයි. දාපි සලකා බලමු. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියන්නේ කුමක්ද කියලා. අභික්ඛන්ත කියන්නේ ඉදිරි බලා යාම. පටික්ඛන්ත කියන්නේ ආපසු හැරි ඒම. පින්දපාත ශාලාට අපි ගමන් කරනවා, ඒක අභික්‍රමණයක්. පින්දපාත ශාලාවෙන් අපි ආපහු හැරි එනවා, ඒක පටික්‍රමණයක්. වෛද්‍යවරුන් වෙත එවාගේම යම් කිසි විශේෂ කාරණයක් සඳහා අපි දුර ගමනක් යනවා, ඒක අභික්‍රමණය. ආපසු හරි එනවා, ඒක පටික්‍රමණය. ඔය දෙක අභික්‍රමණ පටික්‍රමණ දෙක තේරුම් ගත්තහම එතින්දී අපේ සිත කෙසේනම් සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවාද කියන එක තෝරා ගන්නට ඕනේ. අපි හිතා බලමු, යම් කෙනෙකුට අනුරාධපුර යෙහි පූජන ස්ථාන වැඳ පුදා ගන්න ගමනක් තියෙනවා. ඒ ගමන යන ඉස්සර හිතෙනවා මේ ගමන සාර්ථකද? ඒ කියන්නේ කුසල වැඩෙන ගමනක්ද අකුසල වැඩෙන ගමනක්ද? යම් හේතුකින් විනෝදයක් සඳහා යනවා නම් ඒක අසාර්ථකයි. විනෝදය කියන්නේ කුසල වැඩෙන දෙයක් නෙමෙයි, අකුසල වැඩෙන දෙයක්. එනිසා විනෝදයක් සඳහා නෙමෙයි, තමා ගමන් කරන්නේ බුද්ධ වන්දනාවක් සඳහා, මල් පූජාවක් සඳහා, පහන් පූජාවක් සඳහා, පොඩි පූජාවක් සඳහා, වෙනත් වෙනත් ආගමික වතක් පිළිවෙතක් සඳහා ගමන් කරනවා නම් ඒක සාර්ථකයි. කොටින්ම කුසලයක් වැඩෙන ගමන සාර්ථකයි. සත්‍රාය බලනවා. ඒ සාර්ථක වුණ සත්‍රාය නොවේ නම් ගමන සිද්ධ කරන්නේ නැහැ. සත්‍රාය කියන්නේ ඒ ගමනේදී ගත කරන කාලය තුල තමන්ගේ සීලයට සීනිල්පත්‍යක් නොවිය රැකගත හැකිද? රාගයම තමන්ගේ වයසට, තමන්ගේ චරිතයට, තමන්ගේ ගරුත්වයට, රාගයම තමන්ගේ බහුසුත බලට, රාගයම තමන්ගේ සම්භාවනීයත්වයට මේක සුදුසුද නැද්ද? තමන්ගේ ජීවිතයට මේක සත්‍රාද අසත්‍රාද? මේක ඔරොත්තු දෙනවද? ඒ සියල්ල සංසන්දනය කොට තීරණය කර ගැනීමේ නුවණ සත්‍රාය සම්ප්‍රජඤ්ඤයි. යම් හේකින් ඒ ගමන පින් ගමනක් වුණත්, ඒ ගමනේදී තමාට යම් අපහසුතා ඇති වෙනවා නම්, නිදසුණක් වශයෙන් කියනවා නම්, දැන් රුවන්වැලි මහා චෛත්‍ය රාජන් වහන්සේ ළඟ විශාල උත්සවයක් පවතිනවා නම්, ඒ උත්සවේ නරඹන්න හාත්පසින් ජනකාව එක්කාසු වෙනවා. තම තමාගේ ඵල පුරුදු දුටු දුටුවන් විශ්මයට පමුණුවන ඇඳුම් පැළඳුම් ආයිත්තම් ඇඳගෙන ආභරණ පැළඳගෙන පොළොවට බැස දිව්‍ය කුමාර කුමාරීන් වගේ සරසී එනවා. ඉතින් සමහර විට ඇඟේ හැප්පෙනවා. පිරිස සම්බාධනකොට ඇඟේ හැප්පෙන්න පුළුවන්. ඒ තරමට දුෂ්කරතාවන් සෙනඟ වැඩි ස්ථානෙදි තියෙනවා. ඉතින් යෝගාවචරයා හිතෙනවා ප්‍රියංගලිතා වන්දනාට යන ගමන නම් සාර්ථකයි. නමුත් ඒ ගමනේදී මේ විදිහ විශාල ජනසන්නිපාතයක් ඇති වෙන බැවින් ඒක මට අසත්‍රායයි කියලා තමන්ගෙන් කරගන්න. එසේ නැතුව එවැනි ජනසන්නිපාතයක් නැතුව විවේකස්ථානයක් බලවටු ගමනක් නම් ඒ ගමනේදී තමන්ට සංඝ ඉස්තවරයන් වහන්සේව දැක ගන්න ලැබෙනවා, ධර්ම ශ්‍රවණය කර ගන්න ලැබෙනවා,
වෙනත් වෙනත් ආගමික අලුත් වැඩියාවක් ඇති කරගන්න ශක්තිය ලැබෙනවා. එනිසා මේ ගමන තමන්ගේ ජීවිතයට, තමන්ගේ සීලයට, තමන්ගේ ප්‍රතිපදාවට තමන්ට මොන දෙයකටවත් බාධාවක් වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න නුවණින් පුළුවන් වුණා නම් ඒ ගමන සත්‍රායයි. මෙන්න මේ සත්‍රාය අසත්‍රාය දෙක තෝරා ගැනීමේ නුවණ සත්‍රාය සම්ප්‍රජඤ්ඤය කියලා හඳුන්වනවා. ගෝතන සම්ප්‍රජඤ්ඤය කියන්නේ ඒ විදිහේ සාර්ථක ගමනක්. සත්‍රාය ගමනක් පිටත් වෙන්නේ ඉස්සර අදිෂ්ඨාන කරගන්නවා මම මේ ගමන පුරාම අසවල් කමතහනින් එදී සිටින්නේ. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභ සතිය, මරණ සතිය මේ ආදී කවර විදිහේ හෝ කුසල ක්‍රියාවන් නැත්තම් භාවනාවක් අරමුණු කර ගැනීමේ අදිෂ්ඨානය ඇතුව පිටත් වෙනවා. එතකොට තමාගත භාවනා කමතහන අතරතුර කැඩුණත් නැවත නැවතේ භාවනා මලුත් වැඩියා කරගෙන ගමන සිද්ධ කරනවා. ඉතින් මේකට කියනවා ගෝචර සම්ප්‍රජඤ්ඤය කියලා. ඒකට කියන්නේ උපනිබන්ධ ගෝචරය. ගෝචර අවස්ථා දෙකක් තියෙනවනේ. උපනිස්සේ ගෝචරය, උපනිබන්ධ ගෝචරය කියලා. උපනිස්සේ ගෝචරය කියන්නේ ආචාර්ය උපාධ්‍යාන වහන්සේලාගේ ආශ්‍රය. ආචාර්ය උපාධ්‍යාන වහන්සේලාගේ ආශ්‍රයේ ඉන්න අන්තේවාසිකයන් ශිෂ්‍යයන් දාසෙන් දාස ඒ වැඩිහිටි කල්යාණ මිත්‍රයන් හේවණින නිසා දියුණුවටපත් වෙනවා. ගුණෙන් නුවණින් සීලාදී ප්‍රතිපත්තියෙන් ධ්‍යාන මාර්ගඵල දක්වා දියුණුවටපත් වෙනවා. එනිසාකට කියනවා උපනිශ්ශේ ගෝචරය කියලා. ජාත මිස සමාදන් වන්නේ ඒ තේරුමයි. සමාදන් වූවා හෝ නුවා හෝ වැඩිහිටියෙකුගේ ආශ්‍රය ගත කිරීම තමයි මෙතන උපනිශ්ශේ ගෝචරය කියන්නේ. උපනිබන්ධ ගෝචරය කියන්නේ භාවනා කමතහන. තමන් කොච්චර සීලවන්තව හිටියා, තමන් කොච්චර ධර්මඥානින් හිටියත් භාවනා ඥානේ නොමැතිව ලෝක සාන්තිය සලසන්න ලේසි වෙන්නේ නැහැ. ඒක නිසා කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් ඒ සියල්ල තමා හදා ගන්නවා. තමන් සුදුස්සෙක් වෙනවා, තමන් සනසීලවට සනසුමක් පිණිස. මෙන්න මේක නිසා ඒ උපනිශ්ශේ ගෝචරයෙන් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ගතමන අවශ්‍ය දේ දැනගෙනගෙන ඊළාට උපනිබන්ධ ගෝචරයෙන් භාවනා කමඨාම් පුරුදු කරගන්න. භාවනා කමඨාම් පුරුදු කරගත්ත යෝගාවචරයා ඕනෑම දිශාවක නිර්භීතව තමන්ගේ ආත්ම ගමනේ කරගෙන යහපින් සීලාදී ගුණ පුරන්ඩ සමත් වෙනවා. මිනිසා උපනිබන්ධ ගෝචරයයි මෙතන ගෝචර සම්ප්‍රජඤ්ඤ නමින් හැදෙන්නේ. තමන් යම් කිසි භාවනා කමඨහනක් ගන්නවා, ඒ කමඨහනින් 16 කටයුතු කරනවා. මේ රැය මේ දවාලේ කියලා වෙනසක් නැහැ. තනනොතන වෙනසක් නැහැ. හැම විටම තමන්ගේ භාවනා කමඨහනින් කර නොවි කටයුතු කරනවා. ඒක ගෝචර සම්පජඤ්ඤය. අසම්මූල සම්පජඤ්ඤය කියන්නේ අර ඉරියාපත මනසිකාරය සඳහන් කළා වගේ මේ ගමනක් යන්න මට හිතක් පහළ වෙනවා. ඒ සිතේ නාම ධර්මයක්. ඒ සිත අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම ධර්මයක්. ඒ සිත නිසා චිත්ත ක්‍රියා වාය ධාතුව පහළ වෙනවා. චිත්ත ක්‍රියා වාය ධාතුව පැතිරීමෙන් කාය විඤ්ඤාතිය පහළ වෙනවා. කාය විඤ්ඤාතිය පහළ වීමෙන් මේ ගමන ක්‍රියාව සිද්ධ වෙනවා. අධික්‍රමන ඉදිරියට යාම සිද්ධ වෙනවා. එතකොට මෙහිදී සත්‍ය පුජ්‍යලේ කාත්මයක් නෙමෙයි චිත්ත පරම්පරාවයි ඊළඟට චිත්තක්‍රියා වායෝ ධාතු පරම්පරාවයි කාය විඤ්ඤාති පරම්පරාවයි කියන මේ සියල්ලගේ හේතු වෙනුයි මෙම පැවැත්වීම සිද්ධ වුණේ කියලා නුවණින් තේරුම් කරගන්නවා. එතකොට මේ ගමන යන්නේ සත්‍ය පුජ්‍යලයක් නෙමෙයි නාමයක් රූපයක් දෙක ගමන් කරනවා. නාමයක් රූපයක් දෙක ඒ ඒතන ක්‍රියාකාරී වෙනවා. නාමයක් රූපයක් දෙක නැවත මේ පුනර්භවයටත් එනවා, නැත්නම් ආපසු මේ ජීවිතයටත් වෙනවා. එතකොට මෙන්න මෙහෙම නාම රූප පරිච්ඡේදයෙන්, ස්කන්ධ පරිච්ඡේදයෙන්, ආයතන පරිච්ඡේදයෙන්, ධාතු පරිච්ඡේදයෙන්, චතුස්සත්ති පරිච්ඡේදයෙන් යුතුව නුවණින් යුක්තව ඒ කටයුතු සංවිධාන කර ගැනීමවත් ගමන යාම මෙතන අසම්මූල සම්ප්‍රජඤ්ඤයේ හැටියට සිද්ධ වෙනවා. ගමන ආරම්භයේදීත් ගමන අවසානයේදීත් මේක හිතන්න කියලා තියෙන මහා සීව මහ රහතන් වහන්සේ. 30,000ක් ශිෂ්‍යයන් හිටියේ මහා සීව මහ රහතන් වහන්සේ ඒ සෞරුද්දක් වීරිය කළ රහත් ඵලයටපත් වුණේ. උන්වහන්සේ ත්‍රිපිටක ධාරී අර්ථකථාචාර්ය අෂ්ඨාරසේ භානක භික්ෂු සංඝයා වහන්සේට උගන්වපු
දුර්ලභ ගණයේ ශ්‍රේෂ්ඨ සංඝ පිතෘන් වහන්සේ නමක්. උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍ර අට කතාවේ සඳහන් කළා තියෙනවා යම්කිසි සක්මන් කිරීමක යෙදිලා ධර්ම දේශනාවක යෙදිලා ගමනක් ගිහින් ඇවිත් ඒ විදිහේ යම් යම් ක්‍රියාවක අවසානයේදී ඒ සියල්ල ඒ ගත කළ කාලය තුල පහළ වෙච්ච නාම රූප ආදී සියල්ල ත්‍රිලක්ෂණයේ විපස්සනාට නම් වා මෙනෙහි කළ යුතුයි කියලා උපදෙස් දීලා තියෙනවා. ඒ මහසී මහරහතන් වහන්සේ උපදේශයේ අනුව සලක බැලීමේදී දැන් ධර්ම දේශනා කළ ධර්ම දේශන අවසානයේදී ත්‍රිලක්ෂණයට හරවන ධර්ම දේශනාවේ කලින් ත්‍රිලක්ෂණයට හරවන එතකොට එතෙන්දී සිද්ධ වුණේ අසම්මූල සම්පජඤ්ඤය. මම මේ දේශනා කරනවා මම මේ භාවනා කරනවා කියන හැඟීමක් වෙන්නේ නැහැ. දැන් මෛත්‍රී භාවනාවෙත් තියෙනවානේ දිට්ඨිංච අනුසගම්ම සීලවා ගාථාවේ කාමේසු විනිජේදං නහි ජාති ගම්මසෙයම් පුනරේති. එතන සඳහන් වෙනවා දිට්ඨිංච අනුසගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. මම මෛත්‍රී වැඩුවා. අනිකු සත්‍යං මෛත්‍රී මගේ මෛත්‍රී අනුභවයට ලක් වුණා. එහෙම හිතන්නේ නැහැ දිට්ඨිංච අනුසගම්ම මෛත්‍රී වැඩුව මම සියා කෙනෙක් නැහැ. මෛත්‍රී කරමුණු සත්‍යෝ කියලා කොටසක් නැහැ. සියල්ලම නාම රූප, ස්කන්ධ, ආයතන, ධාතු, පටිච්චසමුප්පාද ධර්ම. අන්න අසම් මිසෙ මේ චතුසම්පජඤ්ඤේට අනුව ඉදිරියට යාමද ආපස්සට ඒමද ආදී සෑම ක්‍රියාවක්ම සතරාකාර නුවණින් කල්පනා කොට සිද්ධ කරනවා. මේක චතුසම්පජඤ්ඤ භාවනා කර්මස්ථාන එක මාතෘකාවක්. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති කියන්නේ ඉදිරි බැලීම ආපසු හරිය බැලීම. ඉදිරි බැලීමේදී තමන්ගේ සිතින් ආවර්ජන කරන කවුද මේ ඉදිරියේ බලන්නේ? කාගේ බැලීමක්ද? කෙනෙක් නෑ. ඉතින් බැලීමේ කියන මේ ක්‍රියාවක වලිය සිද්ධ වෙන්නේ නාම රූප දෙකක හේතුඵල සම්බන්ධතාවය. ඉදිරි බැලීමේදී තමන් දන්නවා දැන් මේ දැකීම කරන්නේ චක්ඛු ප්‍රසාදේ නිමිති කරගෙනයි. චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාන. තින්න සංගති පස්සෝ. එතන චක්ඛු ප්‍රසාදයයි වර්ණ රූපයයි එවැගේම පස්සයයි නිසා චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාන. චක්ඛු ප්‍රසාදයයි වර්ණ රූපයයි චක්ඛු විඥානයයි. ඊළඟට ස්පර්ශය හට ගන්නවා. එතකොට මේවා පෙරපසු නොවි සිදුවෙන දේවල්. දැන් චක්ෂු ප්‍රසාදය කියන්නේ මොකක්ද? රූපාරමුණු කියන්නේ කුමක්ද? විඥානය කියන්නේ කුමක්ද? ඒ හට ගන්න පස්සේ නම් කුමක්ද? මේවා සියල්ලම සම්‍යප්ප්‍රඥාවෙන් තේරුම් කර ගන්නවා. අර අභික්ඛන්තේ ප්‍රතික්ඛන්තේ කියන මේ අවස්ථා දෙක තවදුරට පැහැදිලි කරගන්න පිණිස අර්ථකථාචාර්යයන් වහන්සේලා විසිතුරු හේතු දාන දක්වලා තියෙනවා. ඒ කියන්නේ කාලවල්ලි මණ්ඩප වාසි මහානාග මහරහතන් වහන්සේ මෙන්ද, ආලින්දක වාසි පුස්සදේ මහරහතන් වහන්සේ මෙන්ද, එවාගේම ගලම්බ චිත්ත වාසි පනස්නමක් වස්විසු භික්ෂූන් වහන්සේලා මෙන්ද කියලා නිදර්ශන කීපයක් දක්වනවා. ඒ අතුරින් මුලින් සඳහන් කළ ස්වාමින් වහන්සේ කාලවල්ලි මණ්ඩප වාසී මහානාග ස්වාමින් වහන්සේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තා. අපේ සර්වඥන් වහන්සේ ලෞතුරා බුදු වීම සඳහා අවුරුදු 6ක් මහා ප්‍රධාන වීරිය වැඩුවා. මම ඒ ප්‍රධාන වීරියට ගෞරව පිණිස මේ ප්‍රතිපදා පුරන්නේ මේ කියා අවුරුදු 7ක් තිස්සේ වාඩි වෙන්නෙත් නැතුව ඇවිදින්නෙත් මේ සැතපෙන්නෙත් නැතුව සිටීමේ ඉරියව්වයි ඇවිදීමේ ඉරියව්වයි කියන ඉරියව් දෙකෙන්ම 7 අවුරුද්දක් භවනා නියෝගිව ගත කළා. දින්දපාත වඩින්නෙත් අර වාගේ හිටගෙන කොච්චරවත් වාඩි වෙන්නේ නැහැ. දන්වල දන්නේ හිටගෙන. මේ තරමට උත්සාහන වීරියෙන් අවුරුදු 6ක්ම වීරිය වැඩුවා. භවනා කළා. නැවතුන් වහන්සේ අවුරුදු 16ක්ම ගතපච්චාගත වත පිළිවෙල. ගතපච්චාගත වත පිළිම කියන්නේ මේකයි. ගතපච්චාගත වත පිළිම සම්බන්ධ මාතෘකා හතරක් තියෙනවා. ඉද ඒකච්චෝ හරති නේ පච්චා හරති.
ඒකච්චෝ නේවහරති පච්චාහරති. ඒකච්චෝ නේවහරති නේපච්චාහරති. ඒකච්චෝ හරතිච පච්චාහරතිච. මේ මාතෘකා හතරයි. සමහර භික්ෂූන් වහන්සේලාම ගමන පිටත්ීමේදී කමතහන ගෙනියනවා, ආපසු එීමේදී අමතක වෙනවා. සමහර භික්ෂූන් වහන්සේලාම ගමන පිටත්ීමේදී අමතක වෙනවා, ආපසු එීමේදී භාවනා කමතහන ගෙනියනවා. සමහර කෙනෙක් යනකොට එනකොටවත් එවාගෙම කොයි වෙලාවකවත් භාවනා කර්මස්ථාන ගැන සිතක් පාවිච්චි කරන්නේ නැහැ. සමහර කෙනෙක් යනකොටත් එනකොටත් හැම අවස්ථාවකම භාවනා කර්මස්ථානයේ යෙදී කටයුතු කරනවා. ඒක තමයි හරතිච පච්චාහරතිච. ඒ කියන්නේ ගතපච්චා ගතවත පුරණ භික්ෂූන් වහන්සේ දවස කොටස් පහකට බෙදා ගන්නවා. දවල් කාලය, උදේ වරුව, සවස් වරුව. ඊළඟට රාත්‍රි කාලේ කොටස් තුනකට බෙදා ගන්නවා. පූර්ව යාමය, මධ්‍යම යාමය, පශ්චිම යාමය කියලා. එයින් පශ්චිම යාමයේ භික්ෂූන් වහන්සේ අරුණෝදයට කලින් අවදි වෙනවා. දැක්මැඳ මුවදවා සත්‍යනීක්ෂාදී කොටගෙන ආසන කීපයක් උණුසුම් කරමින් භාවනාව යෙදෙනවා. භාවනාව යෙදෙලා අරුණෝදය වෙන වටපිටාව හොඳට පෙනීගෙන යන අරුණෝදය වෙලාවේ බෝමලුව, සෑමලුව, විහාරමලුව වත් පිළිවෙත් පුරනවා. එවාගෙම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ වත් පිළිවෙත් පුරනවා. ඒ හැම තැනකටම තබන පියවරක් ගානේ තමගේ මූල කර්මස්ථානින් ගමන් කරනවා. විහාරස්ථානයකට, චෛත්‍ය මලුවකට, බෝමලුවකට පැමිණියා නම් එහි තියෙන ප්‍රාකාරයේ ජේතුකණුව ළඟදී සමාගෙන ආව භවනාව නවත්තලා බුද්ධානුස්සති භවනා ගන්නවා. පූජනීය ස්ථානවලදී ගන්නේම බුද්ධානුස්සතියයි. විදර්ශනා කරන්නේ ඊළඟට ඉරවුදා වුණාට පස්සේ අත්පා මූණකට සෝදාගෙන තවත් ආසන කීපයක් රත් වෙන්න භවනා කරනවා. වෙලාව සැලකලා පාත්‍රය දුහෝණී කරගෙන පාත්‍ර චීවර දරව සුදුසුඟා වඩිනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ අර දවල් කාලෙත්, උදේ කාලෙත්, සවස් කාලෙත් සාත්‍රී පෙර යමත් සාත්‍රී කාලෙ මැදියම සැතපි අලු යමත් කියන මේ අවස්ථා පහේම පංච නීවරණ මැද පැවැත්වෙන හැටියට, නීවරණයන්ට යටපත් නොවන හැටියට උත්තාන වීරියෙන් එළඹ සිටි සිහියෙන් නොන යුතුව භාවනා නියෝගිවයි කටයුතු කෙලි. අර සෑමලු, විහාරමලු, ගෝමලු ආදී වත් පිළිවෙත් නිමවා වැඩිහිටි උපස්ථානද සලසා පාත්‍ර චීවර දරව ගමන පිටත් වෙන්නේ භාවනාවේ. යම් කිසි පීවරකින් භාවනා කඩුණා නම් ඒක සිහි කළ ආපස්සට ඇවිල්ලා අයමත් වෙතිනිස්සම් භාවනා ගෙන යන තරමට අප්‍රමාද වුණා. ඔය විදිහට ගතපච්චා ගතවත පුරන්නේ. උන්වහන්සේ යන ගමනේදී භාවනාවෙන් ගිහින් යම්කිසි නිවසකදී කැඳිත්තක් පිළි අරගෙන වළඳනවා. ආසන ශාලාවට වී තවත් භික්ෂූන් වහන්සේලා එනකම් හා පිණ්ඩපාතේ වේලාව සලකාගෙන විවේකීව හිත සමාධිමත් කරගෙන ඉන්නවා. එතෙන්දී සමහර නවක භික්ෂූන් වහන්සේලා ඇවිල්ලා නොයෙක් නොයෙක් විනය ප්‍රශ්න, එවාගෙම ගාම්භීර අභිධර්ම ප්‍රශ්න මේවා විචාරනවා. එනිසා එතෙන්දී උන්වහන්සේට භාවනා කමටහන සිහි කරගන්න ලැබෙන්නේ. ඒ දේට කල්පනා කරන්න වෙනවා, වචන දාන්න වෙනවා. ඉතින් දවල් පින්නපාතේ ලබාගෙන වළඳලා පාත්‍රයේ දොහොණී කරන අනුමෙවනි දේශනාවක් පවත්වලා ආපසු වඩිනකොට මේ නොයෙක් නොයෙක් නවක භික්ෂූන් වහන්සේලා, සාමණේර භික්ෂූන් වහන්සේලා, ඉස්සර භික්ෂූන් වහන්සේලා පවා පස්යෙන් එන එක එක ප්‍රශ්න අහගෙන දායකෝත් ඒ වගේම යම් යම් දේ කතා කරනවා. දින කතා කරන්න වෙලාවක් නොලැබෙන නිසා කියන්න තියෙන කතාව ලොකුම පින්දී කරනවා. දැන් මේ ස්වාමීන් වහන්සේට එතෙන් එනකම් ගෙන භවනා සමාධාන කරගන්න අමතක වුණා. දැන් තියෙන්නේ විසිරුණු සිතක්, අසංවර සිතක්. උන්වහන්සේටින් ආපස්සේ විහාරස්ථානයට වෙලා පාත්‍ර චීර තැන්පත් කළා. මුලින්දලා චිත්ත සමාධිය දිනු කරගන්න මහන්සි ගන්නවා. මෙන්න මෙවැනි භික්ෂූන් වහන්සේලාට කියනවා හරති නේ පච්චා හරති. යනකොට භවනාව ගෙන ගියා, එනකොට භවනාවෙන් තොරව ආවා. ඒක පාඩුවක්.
දෙවැන්න එහෙම නෙමෙයි. දෙවැන්න අර වගේ දවල් කාලේ උදේ වරුව සවස් වරුව අප්‍රමාදව ප්‍රතිපත්තිවල යෙදුණා. ඊළඟට රාත්‍රියේ පෙර යාම හොඳට ප්‍රතිපත්ති පුරා මැදියම් කාලයේ සැතපි අලුයම අවදි වුණා. අලුයම අවදි වෙලා සෛත්‍යංගන බෝධිංගන ආදීවත් පිළිවෙත් නිමවා ආසන කීපයක් පරියන්තෙන් වාඩි වී භාවනා වඩලා සීල වත් පිළිවෙත් නිමවා පාත්‍ර චීවර ධාරව ඉන්දපාතු වඩිනවා. හැබැයි මේ වඩින් ඉස්සර උනාසයේගේ ජඨරාග්නි අග්නි වීම නිසා ක්ලාන්තිය වගේ, ඒ කියන්නේ වත් පිළිවෙත් කරන්න ගියත් අධික වේදනාවෙන් එහෙම් මෙහෙම් ඉදලෙන් තල්ලු කරලා දාලා ඉක්මන් කරනවා. මොකද එතරම් වේදනාවක්. ඉතින් ඔය විදිහට මහා කලබලකාරීත්වයෙන් නාස වේග වේගයෙන් පිණ්ඩපාත යනවා. ඉතින් ජවන පිණ්ඩපාති කංග දුතංගයක් නැහැ කියලා කියනවා. නමුත් එවැනි උත්සමිය සමාත වේගින් යනවා. ඉතින් මෙහෙම ගිහින් යම් කිසි තැනක කැඳ ටිකක් ලැබුණා. උන්වහන්සේ විවේක තැනකට වී කඳ ටික වළඳනවා, ආසන ශාලාවටි වළඳනවා. ඇත්තෙන්ම කඳ ටික ශරීරගත වෙච්ච ගමන් ස්වාමින් වහන්සේට අර විසිරෙමින් තිබුණු සිත එක්කාසින තරමට කායික සුවයක් ඇති වුණා. ඉතින් මේ කායික සුවේ පදනම් කරගෙන පිණ්ඩපාත වේලාව සලකාගෙන එතන භාවනාවේදී වාසය කරන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. මෙසේ භාවනා කරන විට අර පය ගණනාවක් සමාධියමත් නොවිය සිටි සිත සමාධිමත් වෙනවා. ඒ සමාධිය තුළින් විපස්සනා ඥාන වැඩෙනවා. ඒ විපස්සනා ඥාන මුල් පුළු ගැන්වීම නිසා මගඵල නිවන දක්වාම දියුණුවට අවස්ථා සැලසෙනවා. මෙන්න මෙහෙම අපේ ලංකාවේ අර උදේ වරුවේ අධික කුසගින්න නිසා දැවිදැවි තැවිතැවි අපහසුතාවෙන් භාවනා වඩා වත් පිළිවෙත් පුරා පිණ්ඩපාතයේ වැඩලා ආසන ගරේදී එමෙවිදිහේ අරිහත්ත්වයට පත් නො වූ ආසනයක් ශ්‍රී ලංකාවේ කොතනකවත් ඇත්තේ නැහැ කියලා සඳහන් වෙති. ඒ තරමට ලංකාවේ සෑම ගමක් පාසා ආසන කාශාලා තිබුණා. අර වාගේ ওই දෙවෙනි පන්තියේ භික්ෂූන් වහන්සේ නමක්, ඒ කියන්නේ දවස පුරාම භාවනා කරමින් ඉඳලා අධික කුසගින්න නිසා භාවනා සිහි කරගන්න අමතක වීමෙන් පිණ්ඩපාතේ ගිහිල්ලා ඒ ලැබුණු දානය ඒ කැඳ ටිකක් වළඳලා ඉතින් පිණ්ඩපාතේන තුරු භාවනා කරන අතරතුර සහත්න වූ ශාසන ශාලාවක් ලංකාවේ නැහැ කියලා. ඉතින් උන්වහන්සේ දෙවෙනි තැනටපත් වුණා. තුන්වෙනියා අර වාගේ දවල් කාලේවත් සවස් කාලේවත් සාත්‍රී පෙර යම අලුයම ආදී වෙලාවකදීවත් මම පැවිද්දේ කියලාවත් හිතන්නේ නැහැ. මා විසින් භාවනා කළ යුතු කියලා හිතන්නේ නැහැ. ඔයේ දරදඬුකම් කරමින් කාලය ගෙවනවා. කතා කර කර ඉන්නවා. ඒ මේ දේ අතපත ගා ඉන්නවා. මේක දේ විමේචනය කර කර ඉන්නවා. අලසකමින් ඉන්නවා. වැඩජාරියකමින් ඉන්නවා. විතරම ආසාවෙන් ඉන්නවා. අනුන් හෙලා දැක දැක අනුන් බේද කර කර ඉන්නවා. ඔය දේ කාය දැඩි බහුලව අසංවරව කටයුතු කරන සමහර භික්ෂුවක් යනකොට භාවනා ගෙනියන්නෙත් නැ, එනකොට ගෙනියන්නෙත් නැ. ඒ ඇත්තෝ හිස් වූ දයක් වාගේ හිස් ජීවිතයක් ගත කරන පුද්ගලයන් බවට පත් වෙනවා කියන එක සඳහන් කළා. හතරවෙනි අංකයේ තමයි ඉතා වැදගත් වෙන්නේ. ඒ කියන්නේ හරතිච පච්චාහරතිච. අර වගේ උදේ වරුව පුරාම නීවරණයන් යටපත් කරමින් භාවනාවෙන් දවස ගෙවනවා. එවාගෙම දවල් පරව පුරාම හැන්දෑ ඉර බැහැ යනතුරු භාවනා නියෝගීව කටයුතු කරනවා. සාත්‍රී පෙර යමත් එහෙමයි. මැදියම් කාලයේ සතෝ සම්ප්‍රජාන කාර්යයේ විවේක සුවේ සඳහා හිතේ විවේකයේ සඳහා සතපී වදාරණ. අලෙම දෙකට පමණ අවදි වී ප්‍රතිවේක්ෂා කරගෙන ඊට පස්සේ නැවතත් භාවනා සමතාන් වලටම යෙදෙනවා. උදාහසයේ සාත්‍රී කාලයේහි මනා සිහියෙන් මනා නුවණින් භාවනාව යෙදී සමාපත්තිය උපදවා උනා ඊළඟට නියමිත වෙලාවට සෑමලු බොමලු ආදී වත් පිළිවෙත් දක්වා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අතොත් අනුස්වාතනාද පවත්වා පිරිසුදා වඩන එකලා. මේ වඩන ගමනේදී මිනිස්යන් පේන නොපෙන තෙක්මානේම ගමන් කරලා පිණ්ඩපාතයට පළමින් චූරු දෙවුර වහා පෙරවන්න ඕන තැනදී උන්වහන්සේ වතුර කටක් කටට ගන්න.
ඒ මොකද අතරතුර කවුරු හරි කතා කළොත් කතා නොකර ඉන්න. එසේ වතුර කතා කරගෙන පිණ්ඩපාත වෙන්න ගියක් ගියක් ගානේ පිණ්ඩපාත ලබාගෙන සෑහෙනටපත් වෙලා ආපසු එනකොට අර ගම්දොරදී වතුර කටි වෙත දාලා වහන්සේ වඩිනවා. සමහර විට දායකවරු ඇහුවොත් ස්වාමීන් අද පිටිය මොකක්ද? අද නැකත මොකක්ද? අද දවස මොකක්ද? අද පූර්ව පාක්ෂයේද අවපාක්ෂයේද? ඕවා ප්‍රශ්න අහනවා. එහෙම අවස්ථාවල වතුර කටේ ගිලලා උත්තර දෙනවා. විශේෂ කවුරුත් ඇහුවේ නැත්නම් වඳිනකොට සුවපත් වේවා කියන වචනවත් කියන්නේ නැතුව මේ දෙයට භාවනා නියෝගිව ගත කරනවා. ආපසු වෙන ගමනේදීත් හේවරකින්වත් කරනොවි භාවනාවෙන් එනවා. මෙන්න මේ භික්ෂූන් වහන්සේ භාවනා කමතන් රැගෙන ගියා, ආපසු වෙන කොටත් ගෙන ආවා. මෙන්න මේ අනුවයි ගතපච්චා ගතවත පුරන්නේ. ඉතින් අර අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියන මේ බුදුබණ පදයේ මේ විදිහට ගතපච්චා ගතවත පුරන භික්ෂූන් වහන්සේට විශේෂයෙන්ම සංසන්දනය වෙනවා, ගැළපෙනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියන තැන ඉදිරි බැලීමේදී හා ආපසු හැරී බැලීමේදී අර වගේම සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ආලින්දක වාසී පුසුදේව ස්වාමීන් වහන්සේ අවුරුදු 19ක් ගතපච්චා ගතවත පිරුවා. උන්වහන්සේ සමහර විට ටික දුරකින් ආපස්සට ඇවිත් අයත් ඉදිරියට යනවා. සමහර ගොවියෝ කුඹුරු වල හේන් වල වැඩ කරන ගොවියෝ බලහන් ඉන්නවා. උන්වහන්සේ මොකද මේ ආපස්සට ආවේ කියලා ගිහින් වැඳලා අහනවා. කතා නැතුව තමන් ඉදිරියට යනවා. මේ කුමක්ද? යම් පියවර ගණනාවක් භාවනාවෙන් කරව ගත කළා නම්, ගමන් කළා නම්, ඒ පියවර ගණන අඩුම වෙන්න නොසිස් වෙන්න ආපස්සට ඇවිල්ලා අයමත් එතැන් සිට ඒ හිස්සු තැන පුරවමින් භාවනාවෙන් ගමන් කරනවා. මෙන්න මෙහෙම නොඑක් වාරවල උදාසේ මහජනයාට කතාවක්වත් වචනිකින්වත් සංග්‍රහ කරන්න යන්නේ නැතුව භාවනා නියෝගීව දහනා වසරක් පිළිවෙත් පුරා සෞකලෙස් නැස අරිහත්තයට පත් වුණා. එවගේම කොළොම්තට වාසී 59 භික්ෂූන් වහන්සේලා වස් එළඹී කතා කරගත්තා. ඇවැත්නි, අපේ පැවිදුනේ ජීවත් වෙන්න බැරුව එහෙම නෙමෙයි, ණය දෙන්න බැරුව නෙමෙයි, වෙනත් වෙනත් අඩුපාඩුකම් පිරිමහා ගන්න නෙමෙයි, මේ සසර දුකින් මිදී නිවන් සුව ලබන්න. එනිසා අපි අප්‍රමාද වෙමු. මේ වස්ථාන 3 මාසයේ පුරා දෙන්නේ එකතැන වාඩි නොවෙමු. දෙන්නේ මූණින් මූණ දැක්කත් කතා නොකරමු. එවාගෙම තම තමාගේ సంతානෙහි චිත්ත සමාධි උපදවා ගනිමින් අප්‍රමාදව මේ ප්‍රතිපත්තිය යෙදෙමු කියලා කතිකාව කරගෙන උන්වහන්සේලා තනි තනියෙන් කුටි වලට වෙලා භාවනා කළා. නොනිදා තාත්‍රිකා ඉඳා ගන්නෙත් නැහැ. අර වගේම ගම්දොර සමීපයේට වෙත්තන් කතා කටද ගන්නවා. පිණ්ඩපාතේ ලබාගෙන ආපසු පිටත් වෙනකොට ඒ පැන් කට අර නගරද්වාරයේදී නැත්නම් ග්‍රාමද්වාරයේදී ඉවත දානවා. කවුරු හරි යම්කිසි අවශ්‍යතාවයක් ඇහුවොත් ඒකට පිළිතුරු දෙනවා වතුර කට ගිලලා. පියවරකින් වතුර නොවේ භාවනාවෙන් යෙදී සිටියා. ගමේදීවත් දහම් පදයක් දේශනා කරන්නේ නැහැ. මේක නිසා ගම්වාසීන් කල්පනා කළා, අනේ මේ ස්වාමින් වහන්සේලා අලුත් පැමිණි පිරිස උදාහසලා අතර යම් කිසි අසමගියක් ඇති, ඒකයි මේ කතා නැති කිව්වේ. ඉතින් විශාල පිරිසක් ගියා ස්වාමින් වහන්සේලා ඉන්න සේනාසනේ බලන්න. ගියා මේක නමක්වත් තේන්නේ නැහැ. පස්සේ එතනේ උපස්ථායකයෝගෙන් දැනගත්තා gediye handuwete වඩිනවා කියලා. ඉතින් gediye handewwaම ස්වාමින් වහන්සේලා තනින් එකතු වෙලා ආවා මේ ශාලාව. අවිල්ල තම තමාට නියමිත ආසනවල වාඩි වුණා. එවලාවේදී මෙතුමා කල්පනා කළා, මේ පිරිස මේ බලන්න මේ ස්ථානයේහි සිලෝම මිදුල් හොඳින් යමදලා තියෙනවා. එවාගෙම කැලිකතන ඉවත් කරලා තන් බඳුන් පිරී තියෙනවා. එවාගෙම උන්වහන්සේලාගේ ඉදල් කොහ ආදී නිසිසේ තන්පත් කරලා තියෙනවා. සිවුරු ආදී නිසිසේ තන්පත් කරලා තියෙනවා. එවාගෙම කුටිසෙනතුන් පිරිසිදුව තියෙනවා. අසමදි ඌවන් ඉන්න තැනක මෙහෙම තියෙන්න බෑ. මේ ස්වාමීන් වහන්සේලා බොහොම අප්‍රමාදව පිළිවෙත් පුරන ස්වාමීන් වහන්සේලා පිරිසක්. අපි උන්වහන්සේලාට කරදර නොවෙන්නේ
හැකිතාක් අපි ආරක්ෂා සංවිධාන සලසමු සිව්පසේද නිසිසේ සම්පාදනය වෙන සලස්සමු කියන ඔක්කොම ආපසු ගියා. ඉතින් මේ ස්වාමින් වහන්සේලාද තුන් මාසයේ පුරා අප්‍රමාද උත්සාහවන්තව නොනිදා භාවනා වඩා තුන් මාසයේ ඇතුළත 59ම අරිහත්ත්වයට පත් වුණා. මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේ සෑම පියවරක් ගානේ භාවනා නියෝගිය කටයුතු කරන්න සමත් වෙන්නේ අභික්ඛන්තේ ප්‍රතික්ඛන්තේ සම්පජානකාරී හෝති කියා දේශනා කළ භාවනා කමතහන අනුව ගතපත්ත්‍යා ගතවත පිළිමිනුයි. එතකොට ඊළඟ කරුණ සියල්ල දැන් කියාගන්න කාලෙ මදි වෙනවා මේ පැය ඇතුළත. ඒ කියන්නේ ඉදිරි බැලීම ආපසට බැලීම. එවාගෙම අත්පා නැමීම දිගහැරීම. ඒ සියලුම ක්‍රියාවන් අර ඉරියාපත මානසිකාරිද සඳහන් කළා වගේ ඒ දේ කරන්න ඉස්සර හිතක් පහළ වෙනවා. ඒ හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුව නිසා කාය විඤ්ඤාති පහළ වෙනවා. කාය විඤ්ඤාති පැතිරීමෙන් ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. අත්පා නැමෙනවා, දිගහැරෙනවා. ඉදිරි බැලෙනවා, ආපස්සට හැරී බැලීම සිද්ධ වෙනවා. චූරු අඳිනවා, පටිය බඳිනවා, තලිපල සූරු පොරවනවා, දෙබර සූරු පොරවනවා, මේ සියල්ල සිද්ධ වෙනවා. පාත්‍රය අතර ගන්නවා, පාත්‍රය දොහොණය කරනවා, පාත්‍රය පිහදානවා, පාත්‍රය තැන්පත් කරනවා, පාත්‍රයේ පිණ්ඩපාතය ලබා ගන්නවා, මේ හැම ක්‍රියාවක්ම ඔය කියන හේතුඵල සම්බන්ධතාවයෙන් සිද්ධ වෙනවා. එවාගෙම අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී ඒ තමා ලබා ගන්න ආහාර පාන ආදිය ගලඳීමේදී පානය කිරීමේදී රසඳීමේදී මේ හැම ක්‍රියාවකදීම අර විදියට නෝනින් සලකනවා. මේ ක්‍රියාවට හිතක් පහළ වෙනවා. හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුව පැතිරීමෙන් කාය විඤ්ඤාතිය ඇති වෙනවා. කාය විඤ්ඤාතිය හේතුවෙන් මේ ක්‍රියාවන් සිද්ධ වෙනවා. එතකොට මේ ආහාර භාජනේ නැත්තම් පාත්‍රය අතට ගන්න කෙනෙක් නැහැ, අනන කෙනෙක් නැහැ. එවාගෙම දෙතොල විවෘත කරන කෙනෙක් නැහැ, කටේ තියෙන කෙනෙක් නැහැ, දතෙන් විකන කෙනෙක් නැහැ, දිවෙන් පෙරලෙන කෙනෙක් නැහැ, ගලනාලෙන් පහට යවන කෙනෙක් නැහැ, ආමාශගතව තැන්පත් කරගන්න කෙනෙක් නැහැ, ජත්‍රාග්නෙන් ගින්නෙන් පුච්චන කෙනෙක් නැහැ. ඒ සියල්ලම හේතුඵල සම්බන්ධතාවනුව ක්‍රියාවලියකින් සිද්ධ වෙන ආහාර පාන අනුභවය. එතකොට එතෙන්දී මම කියා කෙනෙක් නෑ, මගේ කියා කෙනෙකුත් නෙමෙයි කියලා නුවණින් ආબોධ කරගෙන භාවනා යෝගීව කටයුතු කිරීම එතන සඳහන් වෙනවා. ඊළඟට උච්චාර පස්සාව සම්මේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ ශරීරස් කෘත්‍යයන්. මුණ සේදීම, දත් මැදීම, කබ කඳුළු පිහද යමීම, සංකාඳුළු සුද්ධ කිරීම, කෙල, සෙම, සොතු ආදී බැහැර කිරීම, යසිකිනේ වැසිකිනේ සාඩක් ශාරීරික කෘත්‍යයන් යෙදීම, එවැගේම පන් පහස වීම, සබන් ගෑම, ඇඟිලිම, පාහේ දීම, නියපොතු බෑම, ඉසෙගස් බෑම, මේ ආදී සෑම ක්‍රියාවක දීම එකක් එකක් ගානේ චිත්තචෛතසික ධර්මයන්ගේ හා චිත්තක්‍රියා වායෝ ධාතුවේ වාගේ විඤ්ඤාත්තියේගේ පැවැත්මෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලා නුවණින් තේරුම්ගෙන අර සත්පුජ්‍යල සංඥාව එතනින් ඉවත් වෙන හැටියට විදර්ශනානුයෝගීව කටයුතු කරනවා. ඊළඟට ගතේ පිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවයේ කියන මෙතන සඳහන් වෙන්නේ කුඩා අනු කුඩා ඉරියව් ගැනයි. ගතේ කියන්නේ කුඩා ගමක්. දැන් අපි මේ පහන දැල්නවා, මේ සුවඳ දැල්නවා, මේ මල් වාති සම්පාදනය කරන, වාත ගස්නවා, තැම්පත් කරන කෙටි කෙටි ගමන් එතන තියෙනවා. එවාගෙම තමගේ කුටිය හරියහා මෙහා කරුණ සඳහා යවෙනවා එනවා. ඒවා කෙටි කෙටි ගමන්. ඒකයි ගතේ. පිටේ කියන්නේ කෙටි වේලාවක් හිටගෙන අවස්ථාව තියෙනවා. එවාගෙම නිසින්නේ වාඩි වීම. එවාගෙම සුත්තේ නිදා ගැනීම. ජාගරිතේ අවදීන් සිටීම. බහාසිතේ කතා කිරීම. තුන්හි භාවයේ නිස්සද්ද සිහියෙන් සිටීම. මේ සෑම කරුණක්ම සිද්ධ වෙන්නේ ඊට සම්බන්ධ සිතක් පහළ වීමෙන්. ඒ සිතේ නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වීමෙන් කාය විඤ්ඤාති පහළ වීමෙන්. ඉති අඥත්තං වා කායේ කායානුපස්සී විහෙරති. දැන් මේ යෝගාවචරයා මේ එක එක ක්‍රියාවක් ගානේ සාර්ථක සම්පජඤ්ඤයෙන්ද, සත්‍රාය සම්පජඤ්ඤයෙන්ද, ගෝචර සම්පජඤ්ඤයෙන්ද, අසම්මූල සම්පජඤ්ඤයෙන්ද කියන සතරාකාර නුවණින් මෙනෙහිකොට ඒ ක්‍රියාවන් සම්පාදනය කරනකොට තමන් අවබෝධ කරගන්නවා
අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහෙරති සුවසන්තානේ කායානුපස්සනා වඩනවා බහිද්ධාවා අධ්‍යත්ත බහිද්ධාවා අනුන්ගේ సంతානවල මේ විදිහට කායානුපස්සනා විහිදෙනවා තමන්ගේ අනුන්ගේ කලින් කල දෙආකාරයෙන්ම බලනවා සමුදේ ධම්මානුපස්සීමා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා මේ රූපකයේ ඇතිවීමට හේතු පහ නැතිවීමට හේතු පහ ඇතිවෙන නැතිවෙන හේතු 10මත් නුනින් මෙනෙහි කරනවා එවාගෙම අනිශ්චිතෝ ච විහෙරති අත්‍යකායෝති වාපනස සතිපත්තුපාඨිතා හෝති මෙතන සත්‍යේ පුජ්‍යලයක් නැත මේ රූපකාය සම්පත්තියක්ම ඇත කියන එක නුනින් තේරුම්ගෙන අනිශ්චිතෝ ච විහෙරති තණ්හාදිත්‍ති මිශ්‍රයක් නැතුව වාසය කරනවා නැතිකින්ති ලෝකේ උපාදීයේ රූපකයේ මම මාගේ කියා කිසිවක්ම නොගෙන ආරිනවා මේ දෙයට කායानुපස්සනා සතිපට්ඨානෙහි චතු සම්ප්‍රඥා අනුව පවතිනවා ඉතින් මේ අනුව සලකා බැලීමේදී බුදුරජාන් වහන්සේ දේශනා කොට ඇති ක්‍රියාපත මානසිකාර්යයක් චතු සම්ප්‍රඥා මානසිකාර්යයක් දෙකම භාවනාරාමත ආර්ය වංශ ප්‍රතිපදාවට අන්තර්ගත වෙනවා ඉරියාපත මනසිකාරයේ මැනවින් යෙදෙනවනම් භාවනාරාමෝ හෝති භාවනරතෝ පහනාරාමෝ හෝති පහල්ගතෝ එවාගෙම මේ චතුසම්පජඤ්ඤ පබ්බේ තනුව භාවනාවේ දෙනවනම් එතනත්තාද භාවනාරාමෝ හෝති භාවනරතෝ පහනාරාමෝ හෝති පහන්ගතෝ භාවනාවේ සිත්තලවා වාසය කරන්නේ කියනවා එවාගෙම ක්ලේශ ප්‍රහාණී සිත්තලවා වාසය කරන්නේ කියනවා ඊළඟට සඳහන් කරන්න තිබෙන්නේ ප්‍රතිකූල මානසිකාරයේ ගැනයි ප්‍රතිකූල මානසිකාරයේ ධාතු මානසිකාරයේ නවසීවිතයේ කියන කොටස් තුන ඊළඟ වාරයකදී ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා සරුවඥන් වහන්සේ දේශනා කළ මේ භාවනාරාමත ආරිවංශ ප්‍රතිපදායිත විසිතුරුයි මේක භාවනාවක් වුණත් දවසින් දෙකින් කියා නිම කරන්න බැරි තරම් කරුණ සම්භාරයක් තියෙනවා නමුත් මේ සංක්ෂිප්ත වශයෙන් මාතෘකා මාත්‍රයක් හරි දැනගෙන තිබීම අපට මහෝපකාරී වෙනවා. ඒසා මේ භාවනා කමටහන් ගැන නැවත නැවත අපි සිතුව ගන්න යොදා ගනිමු. අපි කරන මේ භාවනා කමටහන් වඩා වඩා පිරිසිදුව උත්කෘෂ්ඨන්දමින් සිදු කිරීමට අපි උනන්දු වෙමු. අපේ කාලය විනාඩියක් අපතේ නොයන හැටියට නොසිස්ව කටයුතු කරන්න අපි අදිස්ථාන කරගනිමු. එවාගෙම කතා බහ කිරීම ආදීන් වැළකී වෙනත් වෙනත් අඩුපාඩුකම් නොවනසේ මේ උතුම් භාවනාරාමත ආර්ය වංශ ප්‍රතිපදාව යෙදුනොත් ඈත අතීතයේ පටන් බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා ගෞරවයෙන් අනුගමනය කළ මේ ආර්ය වංශ ප්‍රතිපදාවට සම්පූර්ණ වෙනවා. සායතපන භාවනාරාමතය පහනාරාමතය පහන් රත්ය නේවත්තානුත්තංසේ තිනෝ පරම් වම්භේති. මේ තමන් භාවනා කරනවා කියලා ආත්මෝත්කාර්ෂණයක් තමා හුවා දැකීමක් නොකොට පරවම්බණයක් අලුන් හෙලා දැකීමක්ද නොකොට එහිලා මනා සිහියෙන් මනා නුවණින් දක්ෂ ලෙස අනලස්ව යෙදෙනවා. එහෙනම් ඒ භික්ෂූන් වහන්සේ අයං උච්චති පෞරාණී අග්ගඤ්ඤී අරිවංශේ තිතෝ පෞරාණික වූ අතිශයින් පෞරාණික වූ අග්‍රයයි දන්නා ලද්දා වූ ශ්‍රේෂ්ඨයයි දන්නා ලද්දා වූ උත්තමයයි දන්නා ලද්දා වූ ප්‍රවරයයි දන්නා ලද්දා වූ බුදු පසේ බුදු මහරහත් ආර්යයන් වහන්සේලාට අයිති ආර්ය වංශ ප්‍රතිපදාවේ පිහිටියා වෙනවා කියන එක සඳහන් වෙනවා. මේ අනුව සලකා අපි සැනසෙන්නට ඕනේ අපට ලැබුණු මේ උතුම් අවස්ථාවෙන් මේ සතරාකාර මහ ආර්ය වංශ ප්‍රතිපදාව අනුගමනය කොට ආර්ය මාර්ගඵලාභී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුව අපේ කෙලෙසුන් ජයගෙන අපරාජිතව අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගන්නට භාවනා රාමක ආර්ය වංශ ප්‍රතිපදාවද හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමි.